මංගල කරනු කියල කියන්නේ තමන්ගේ පින උපද්ධ වන කරුණු වාසනාව කැන්දෙන කරුණු ජීවිතයේ වෙනස් කරන කරුණු ඊළඟට අපි දහම තුළට පමුණුවන කරුණු නිවනට කැන්දාගෙන යන කරුණු සතරාපායිෙන් මුදවන කරුණු. දෙව් මිනිස් සැප ලබා දෙන කරුණු. අමාමහ නිවන ලබාන්දින කරුණු වලට ඔක්කෝම එවැනි දෙයක් කරන සියල්ලටම පාවිච්ිකන එකම එක නම මංගල මංගල කරුණු. එතවට එඒ නිසා අද එංගලන්තේ ම වඋනා භාව නාස පොල්ට සම්බන්ධ මේ පිංවතුම් පිරිස අද වැද සටහන්ට සහභාග්‍යවවෙලා උතුම් මංගල සූත්‍ර දේශනාව තමයි අහන්නේ. මංගල සූත්‍ර දේශනාව කියනය එක රහතන් වහන්සේලාගේ යුගයේ මහා හරසරින් දේශනාකරපු දේශනාව මක් නිසා දෙත් මේ මංගල සූත්‍රයේ නිසා අසංකීය ගණන් දෙවරු මක පල්ලබවා එතකොට තමන් ධර්මය අවබෝධෝනී යම් ධර්මයක් අහල නම් ඒ බනපදේම දෙවරුන්ගේ හිත්තුල රැව් දෙනවා මේ මංගල්ල සූත්‍රයයහලා මාර්ග පල්ලපු අසංකේයක් දෙවිවරු තවම චුතවෙලා නෑ දිවිලෝකින් අරහත්වට පත්තිච්ච දෙවිවරු පිරෙනුවම් පාලා අවශේෂ මාර්ගපල්ලාබි දෙව්වරු තවම වැඩසිටිනෝ. එනිසා ඒ දෙවිවරු මහා මංගල් සූත්‍රයට හරිම ප්‍රසන්නයි කැමති. මහාට මතකයි අතීතයේ සිද්ධ විච්ච දෙයක් දෙනක් අපි සැවැටනුවර දෙවරංවහරේ වන්දනා වැඩිය. දෙවරංහරේ වන්දනා වඩිනකොට දෙවරංහිරට ඇතුල්ලෙලා වැදගන. තිය ඒ උතුම් පූජනීය බවට හිතෙන් වදමින් යනකුට අහස කල්ලු කරගෙන මහා වර්සාවක් ඇදහැලුණා ඒ වර්සාව ඇදැහැලෙනකට එහෙම මීද ගත්තා අපි ඉඳගෙන දෑස් පියාගෙන නමස්කාරය කියල මහා මංගල සූතරි සජ්්‍යායනා කළ මහාවැස්සේ තෙමිතෙමින්. ගාථ දෙකතුනක් සජ්්‍යායනා කරනකට එතැකින්ම ඒ වර්සාව ආකාසින් පහවෙලා ගියා සුවසේ වන්දනමාන කරගන්ට ලැබුණ. අදත් දෙවරගමිහිර සිසාර ඒ මහා මංගල සූත්‍රරයෙන් දහං අසා මඟපල් ලැබූදිවුවරු. තමංගේ උත්තම පූජනීය භූහමියල් ලෙස දා මැදුර ලෙස භාග්‍යිතුන්නාසගේ ගන්ධ කුටිය ලෙස තමන් සසරදුකින් මොදෝපු තැන ලෙස ඒ බොහමියයට වන්දනා කරනවා. මහා මංගල සූතතරේ කවුරුත් කටපාඩං කරගත්යුතු දෙයක්. දෙවරු ගොඩා ප්‍රසන්න දෙයක්. බහා මංගල සූත්‍රයේ සජ්්‍යයනා කරලා ඒ පින් දෙවරුන්ට දීලා යංකාරණාවක් සිහිකරනවද පහ ඒ ධර්මයෙන් පැහැදුන දෙවරු ඔවුන්ට බොහොස්සේ ආසිරවාද කරනවා. ඒ බාහිරදේවා. නමුත් තමන්ගේ ජීවිතයට අපි ජීවිතයේ වෙනස් වුනානං වෙනස් සුනේම අපි ජීවිතයේ නරක පැත්තට ගියානන් ගේම අසපපොරුසෙක් නිසා. ලවෙනි මංගල කාරණාව අසත්පුරුසියූ බැහැර කිරීම. අපේ ජීවිතයේ හොඳ පැත්තට ආවනන්න්නාවේ සත්පුරු සැසුරණ නිසා. එනිසා දෙවෙනි වංගල කාරණාව සත්පුරු ඇසුර පණ්ඩිතානංචසේ වන. ඊළඟට පෝජාජ පූජනී යානං පිදීයුත්තම් පිදීම ගරු කළ යුත්තන්ට ගරු කිීම වැදී යුත්තන්ට වැදීම ඒකයන්නේ මතගතියා ගැන්ඩ අපිට ආසත්පුරු ශාසරයේ බැහැර කරනවනි සත්පුරුසිය ඇසරු කරනවානි ඒ වගේම පුරුදු කරගත් යුතු දෙයක් තමයි පුදන අය පුදන්ඩ. අපිට ගත්තොත් ශේෂ්ඨතම තැන්ට දැම් පුදන්ට අපිට බුදුරජාණන් වහන්සේ වැඩින්නවා. තොට බුදුරජාන් වහන්සේට ඕන තරම් පූජා පවත්වන්න පුළුවන් ඒ ශ්‍රාවකයාගේ නිවම්මාර්ගයට උපකාරයි ඊළඟට ශ්‍රී සද්ධරමයට පුදනයක. ඊළඟට ආරයමහා සංගරත්නයට පූජා පවත්තනයක. රහතන් වහන්සේල් අටි කරන වන්දනා. ඉස්තූප වන්දනා, බෝධි වන්දනා, ධාතුවන්දනා මේ උක්කෝම උපකාරයි. හොඳට මතකතියා ගණඩ අසත්පුරුස ආසරයෙන්ම් බැහැර වෙලා සත්පුරුසියන්ගේ ඇසුර ටෙල්ල මේ මාර්ගී දියුණු කරගන යනකොට තමන්ට එන බාධ ජයගන්ට නිතර වදින පුදනෙක උපකාරයි. රුවන්ගලි මහන්සෑ වදිනක ජෛසිරිමහා බෝධින් වහන්සේ වදිනයක ඊළඟට දළදා වහන්සේ වදිනක ඊළඟට රහතන් වහන්සල්ට වදිනක හරී උපකාරයි. ඉහිළඟට පිදී යුත්තන් කියන්නේ අම්මා තාත්තා පිදිය යුතුයි. මේ නිවම්මාර්ගයේටාවට පස්සේ මේ දහම ඔබට සමීප වෙලානම් ඔබට වෙනදාටත් වැඩා. න්ගේ අම්මතාත්තා ගැන හිතට හැඟීමක් එනවා. අපි අම්මල්ලට කොහොමද කියලා. දෙමවපයන්ගේ කොයින් තරම් වැරදි අඩුපාඩු තිබ්බත් ඒක දෙමවුපයන්ගේ ජීවිතයි. අපිට අම්මතාත්තා කියන දෙන්නා. අපිට ඒ අයි අපි බිහිකරපු පමණිම අපි දරුවෝ ඒ අයි දෙමවපියෝ. එපමණකින්ම ඒ අයි පිදී එත්තම් බවට පත්වෙනවා. ඔබ මේ දුරු රටකට ඇවිල්ලා මෙහින් ව ඔය ඔයාලගේ වැටු පවිදදිහට පවුන් හම්බ කරගෙන ඒවා ලංකාවට යවල මුදලින් දෙමව්පියූ මුදලින්ම පුදල සතුටුවෙන්ට් හදන්න එපා සල්ලිවලීම පුදලා සතුටුවෙන් හදන් නිපා අපි නිදැන් කියන්නේ අපි අම්මලාට මාසිට මිච්චර ගානක් යැවනවා අපි අම්මල දෙහා බලනවා කියනවා එවනාට කවද අපි ගණන් හදනවා මෙහි මු අම්මල අපිට කිරි දෙෙනකුට කවදාවත් ගනන් හදල නෑ. අම්මල ආදරෙන් අපිව සිපගන්නකොට අපිට ආදරයේ දෙනකොට ඒ අම්මලා ඒවට ගනන් හදල නැයි. නින්දි මරාගෙන රෑ එලිවෙන කල් අපි වෙනුවෙන් ළඟ ඉන්නකොට අප දරුව වෙනුවෙන් චර දවසක් හිටිය කියලා ගන් කරල නෑ. දරුව වෙනුවෙන් පොත්පත්විය ඒළඟට ඉගන කියගන්න ලෙඩ දුක්කවට බලද්දිී ඇඳුම් පැළඳදුම් ගෙනෙක්්දී ය අම්මල වියදම් බල්ල නෑ. ඒ නිසා මාසිකව අම්මලාට තාත්තලාට මුදල් ලෑවල අපි මාසිකර මිචරක් යවනු අම්මලා දිහා බලනවා කියල මේ නොදන්නාකමින් සතුටුවෙන්් එපා ඒ මෝඩකමින් සතුටුවෙන්් එපා කෙලෙහි ගුණ නැති බවන් සතුටුවෙන්් එපා අනේ අපේ අම්මලාට අපි මෙහෙම කරලා මදිී අම්මලාගෙන කොහොමදි බලන්නේ කියලා නිතර කල්පනා කරන්න ඕට. ට සමහරයට තියෙන් ලොකු ප්‍රශ්නයක් තමයි අම්ම ලාව ධර්මීට ගණ්ඩ තියෙන අමාල්ුවෝ. ඒ අ ඒකට උපක්‍රම පාවිච්චි කරන්න ඕන. ඔල මෙහින් මුදල් හදල් යවනකොට අම්මල් ලට කිය න අම්මේ අපිට මේ රට ඉන්නකොටත් නොවයි කරදර මදදී අපිඉන්නේ ඇත්තන කරදරමදදීන්නේ නිසා අපිට ආසිරවාද පිණිස අම්ම රුවන්ගලි සෑයට ගිහිල්ලලා නිල්ලුම්මල් පූජා කරලා ඊල් අඟටම අපි නමින් පහන්දල්වෙල දල්වලත් තුන් සූතති්‍රය සජ්්‍යජයනා කරල සේට් පාර්ථනා කරල එන්න අම්මල එහෙම කරනට අපිට ලොකු ආසිරවාදයක් කියලා එක උපක්‍රමය තුොට ඇත්තට මත් අම්මගේ තාත්තාගේ සිරවාදය අපිට ලැබෙනවා ඒ අම්මා තාත්තා ස්වර්ණවාලී සෑයේ වන්දෝපු පින්න මහා බෞරෝ්ධිය වන්දවන පින්න ල්ට සංගේ ඇසරට යවන්න ඔයිනන් අම්මේ අපිමි කරදර පිටෙන්නේ ඒ නිසා මේ අපි මුදල්ටිකක් එවන්නන් ඔයාලා මෙකින් පිරිකරටක කරගෙන ගිල්ල සංගයාට අහවල්තන සංගය වැඩේවා ගිහිල්ල පූජා කරලා බණටිකක් කහල අපට සිත්‍රාර්ථනකළ එන්ඩ. තුර දරුවෙනු ඉංකරන ඔයයයි. ඉතුරඒ සංගයා දකිනක සංගයන්ගින් බනාහනයක එයාලගේ ජීවිතය වෙනස්සෙනවා. මේක හැම වෙලාවම මේ තමම්ම බණ කියලා අම්ම වතාත්තව ගන්න ඕනකින අදහස් වල් ඉන්න එපා. එහෙම කරන්න නමාරු. එහිදියට දෙමව්පියන්ට පුදන්න ඕන. ඊට පස්සේ කාලෙකට සැියයක් ිහිල්ලඒ දෙමවපිය බලලා වන්දනා කරලා නාවල ජීවිදි එකම එක දවසක්වත් අම්ම යිතාත්තයි නාවල ඒ අයට අපිම ගෙන ගිහින් දුන්න ඇඳුම් නන්දවල අපි අති උයපු කෑමක් කවලා. පුදන්න ඕන පුදන්න ඕන බලමු ම ඉස්තරහට තව විස්තටික කියන්න. පිදී යුත්තම් පුදනක හරි උපකාරයි. ඊට පස්ස බෝධිය වනත් හෙමයි බෝධින් වහන්සිේ පුදනයක කොච්චර උපකාරයිද. මිලිඳු නාගසේන ප්‍රශ්නය ආරම්භූුණේ බෝමලුවක් කතු ගල නීද. විසි අටක් යුද්ධ ජයගෙන ලංකාවේ පලවිනි එක්සේසත් රජතුමා මුළු ලංකාේම එකම රජාබාවට පත්වන පලවිනි රජ්ජුරෝ දුටුගැමනු මහරජ්ජුරෝ. ඒ දුටුගැමනු මහරජ්ජරුවෝ ලංකාවේ රාජ්‍යය ලබලතියෙන්නේ කාශයෝ බුදුරජාණාන්සගේ බෝධයේ බෝපත් අතින් අයිංකරපුු පිින් බලට. බෝපත් පිමට වැටිච්ච බෝපත් අයිංකල්ල සුද්ධක ළමළුව ඒ පිින් බලට. බෝපතක් අයිංකිරීමේ පින්න. දැක්කද පිදීමේ පින්න. ඊට පස්සේ තියෙනවා පතිරූප දේශවා සෝච, සත්පුරුසු ඇසුරු කරන්න පුළුවන් අසත්පුරුසයෝ බැහැර කරන ලද පිදියයුතන් පොදන පරිසරයකි ඉන්ඩ පුළුවන්ෙන්ට ඕන. ආන ඒක තමයි පතිරූප දේශවා සෝච කියන්න. ඊට පස්සේ එතකුට තමයි සංසාරයේ තමන් කරවූ පින් ඉස්මතු වෙන්නේ. බේජ කත පං්ඥතා තමන් කරපු පින් එන්ට ගන්නවා සංසාරය අපි ඇතින් පින් කෙරිල්ලා තියෙනවා පිනක් නැත්තන් ලේශය මනුසයෙක්විදිට ිප දෙෙෙන් නෑ පෙන්වත්න්නේ. කනකැස් බෑවා වියසි දුරින් ආස බලනවගේ දුර්ලව උපතත් තමයි මනුස්උපත එතොරේ දුල්ලව මනුස්සූපතක් ැබුණ කියන්නේ මේ ධර්මේ මේ විදිට හනු ලැබෙනවා කියන්නේ ඔයාල් හිතන් ඔයාලා මීට අවරුදු විස්සකට විතර කාලින් ලංකා හිටපුවාය ලංකාගේ මේ විදිර ධර්මය කතාාවන්න මේ විදිර සෑය බෝධියය වෙහෙර වැදුුන්නේ ඉසරියේ ඔවඳින් අපට පින ඉපදුන මේ සපපුරු ශහසරයට ආපු නිසා අපි තවම පරණ වලයෙන් වැඩලා හිතියන අපිට අධධික එකතු කොල්ලා හිතේ සතුටින් වන්දනවක්වත් අපෙන් කරන්නේ. සීල් සමාදන් වෙන්නේ ොඩාක්කායකෙන් ඇහවුවම කියැ ස්කෝල දදි සිල්ගත්ත ග නවා. එච්චරයි. තමා ඊළඟට තමයි ඉස්සර මේ සිල්ගන්න තැන් පිරුණි ආච්චිලාගේ තරුණාය වැඩිහිටියය මැදිවයස ඇය සිල්ගත්තිනෑ ඒ වයසට ගිල්ල සිල්ගන්නවා කොේ හරි පාවී තිබ සරුන්ගලය අ නූල කැඩිලා මේ පන්සලේ බෝවත්තට වැටුණවාගේ තරුණ කාලේ ඔොන්දට ඩඟා නන්තලා සොකරිට් නටල රෝක ඩත්නටලා අවසාන කාල බෝවත්ත එඉල්ලිරෙනවා. එදකොට කැපවීමක් සීලේ වෙනුවෙන් කැපවීමක් කෙලෙස් පාලනය කරගනීමක් ඒකෝමටික තරුණ වයන්සේ වයසට ගිහිල්ලා සියයක් අවුරුදු සිල්ගන්නවට වැඩිය තරුණ වයසේ එක දවසක් සිිල්ගන්න කොතිනු වැඩිහිටි වයසේ එක දවසක් සිිල්ගන්නේ කොටිනු. එච්චර උපකාරයි. එතකොට ඒවට තමන්ගේ පින උපදිනවා මේ ඔකෝ පිනින් වෙන්නේ පිනක් නැත්තං සිල්ගන්න බෑ උපෝසති ඉන්න බෑ සත්පුරුෂු මුණගෙහින්ට බෑ ඒකයි. ඊට පස්සෙ තියෙනවා එනිසා පෙර කළ පින් ඇති බව ඒසා උපකාරයි ඒසා උපකාරයි පංහතුනි ඔන්න බලන්න කෝකාලික සාරිපුත්ත මොගගල්ලාන මහරහතන් වන්සේලාට ගරහන්ට නින්දා කරන්න බුදුරජාන් වන්සේ ළඟට ආවා. අරෙන් එනකුටම බුදුරජාන් වන්සේ දන්නවා දැන් එන්නේ මොකටද කියලා ඒ මොහොත අර ඉඳල මෙතෙෙන් එ තප්පරයට බුදුරජාන් වහන්සේ සංසාරයම බැලුවන් කියනවා. මෙයා සංසාර ආර්උපවාද වැලැක්වෙන පිනක් කරලා තියෙනවද. සත්පුරුසයන්ට ගරහනයක වැලා වලක්ක ගන්ඩ කරපු පිනත්තයෙනවද කියලා. බුදු ඇසින් ඒසාධීර්ගා සංසාර බලද්දී. එක්කම එක දවසකවත් ආරයඋපවාද වැලැක්වෙන පිනක් කරනේ. බුදු කෙනෙක් ලෙස තුන් වතාාවශ්‍රය පිහිටුවක් කෝකාලික සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙන සත්පුරු සයි ඒ දෙදෙන සත්පුරු සයේ කියලා ඒත් කෝකාලික පිළිගත්තෙනෑ. අද නිරේ ඒ නිසා සමහට අපි බුද්ධ පූජාවත් තියෙනකොට මලක් පුදධනකොට සංගය අදැකළ සාදු කියනකොට ඒකින් රැස්වන පින කවදහරි සංසාරයේ අපිට බුද්ධ සාසනයේ පිහිටගන් රපකාර වෙනවා. ඒවා අපිට අමතක වුණට බුදදු කකින ගුටයෙක්වා වැහෙන්නෑ. අපි සංසාරය පිනක් කරලා තිබ්බොත් කුසලයක් කල්ලා තිබුණොන් අඳුරු ගෝහාාවක තියෙන පහන්ති ලක් වගේ බුදුරජාණ වන්සේට ඒකම පේනවා. බුදුමසාගතයි. සක් දෙවිදු බුදුරජාණන් වහන්සේ ළඟ වන්දනා කරගෙන ධර්මි අහදදි සක් දෙවිඳුගේ ආවිසනැති වුණම්. ඉතුරු බුදුරජාණන්සේවෙලාවට එක දිගට ධර්ම දේශනාව කරගෙන යනවා. බදුරජාණන්සේ දන්නවා සක්දවිින්දු දැම් මෙතැනින් චුත වෙලා අප පහු මෙතැන උපදිනෝ සක්‍ර වෙලාම බුදුරජාන්සේක දැක්කි කොහොමද බුදුරජාන්සේ දැක්ක සක්දවිදු සංසාරයේ බුදුරජාණන් වහන්සට පූජාකරන ලද මල්ටිකක් දෙකලා ඒ මල්ලෝලට පැංී හලා මල්ෝලට පැංිස්සට පස්සේ ආයු සාඩුවනවද මල්ල ආයුස වැඩුවෙනවාද ආහන් භාග්‍යතන්සේ දුටවා. දවි දහන් අසා සහිදල චුත්ත වෙලා ආය ඉපෙදිලා ආය දිවාවිස ලැබවා. ලංකාවේ පහල වන රජ කෙනෙක් හිටියා මට මතක හිැට බාතිය රජ්ජුරු ඒ රජතුමාට ආයු සෞුරුදු වට හිතිබුණ රජකමින්. සියල්ලු දෙනා එකහිලාකයා හිටිය රජ්ජුරු අවුරුදුවත්තෙන් මැරෙනවා කියලා. රහතන් වහන්සේල් ලගින් ඇහවා මොකද කරන්න ස්වාමි කලලා රහන් වන්සේ අදදිව සි දැක් ඇතනම අවරුදුවට මැරෙන. ට ස්වාමීනී මොකදවං කරන්නේ ඊටවසික ඔබ පෙරපු පිනම තමදැම් පිට දෙන්නේ කියලා රහතන් වහන්සේලා ජීවිතය ආපස්සට බලද්දී. ඒ රහතන් වංන්සල දුටුවා මේ රජ්ජුරුවෝත් මල් ආසනයකට පැංගිහිනවා. මල්ලසනට පැංගසීමේ පින තමයි ආවිස වැඩියන එක. ඒ මොල්කරගෙනනම රජ්ජුරුවන්ට ආවිස වැඩින පින්කන් කියල දුන්නා. දිරාගිය වෙෙහෙරවිියහර පිළිසකර කරන එක ස්තූප පිලිසරර එක පැම්පූජාකරනයක ඔයා අදී පින්කා. ඒ පින්කං රජ්ජුරුව කලා අවුරුදු හතලි සටක් රජකමේ හිටිය. පුුදුම සහගතයි. එති ඒ නිසා ඒ පෙරකරපු පින්තියනයක හරිඋපකාරයි. දැම් බුදුරජාණන් වහන්සේට පුළුවන් එහි භික්‍ෂු භවින් ඕන කෙනෙකුට භික්ෂු මෙහෙන්න කෙනුට මේ ගිහිකිෙනගේ කෙස් බෑවිලා ඒළඟට සිවරු පෙරවෙලා පැවිත් දෙක් විදිට එනවා. බාහිය ධාරීරිය ධර්ම යහලා ඒ බාහිරය ධාරු චීරයට මහනකම ලැබුන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා ස්ටීවරයක් දරාගන්න පිනට පින්න ඔහුට පෙරකරපු පින නෑ මගනිසාද මොහු ගොඩා කලින් සංසාරේ. ගොඩා කලින් සංසාරයේ මොකද කල්ලා තියෙන මේ එක ඉස්තරියකගේ. වෙසඟනක් වෙලා හිටපු ඉස්තරියක් එක්ක මෙයා වාන්සේ කරලා ඒ වෙසඟනග සොඳුරු රංවන් වස්තරයේ දැකලා ඒ වස්තරේ ගණ්ඩ ඕනකමට බෙල්ලමිරි කළ. මරලා. ඉස්ත්‍රියකගේ වස්ත්‍රරයේ පැහරගත්තා කියල යමක් ඇද්ද කසාවතත් දරා ගැනීමේ පිනනෑ කියනවා. ඒ අපි කේමෝ ඒක මොකකින් හරි වෙන පිනකින් වැැහුණ කියලා ඊර්වසේ තවදයක් දැක්ක කියනවා ඒ තමයි කලින් බුද්ධ ශාසනයක පැවිදි වෙලායිඳලා නෝල් පොටක තරන් දෙයක් කිසි කෙනෙකුට දීලනෑ. ඒ දන් නොදුන්නා කියල යමක් ඇදද. ඒ කාරණය නොත් කසාාවත අහිමි. ඉතු කසාාවතක් ශරීරයේ දරාගන්න නමුත් පෙරකරන ලද පින් තියෙන්ඩෝ නිද නැද්ද පින්තියෙන්ට පැහැ. ඒකයි. අ රට රට උපාසකක්ම කෙනෙ කින්වා ඒ කරන ලද කරමය කියන එක බලන්න වී. එයා යන් කෑමක් ඇල්ලුවොත්තේම බිනාඩියක් ඇතුළ දෙෙ කෑම නරක් වෙනම් දැන් වයලා බත් එක මේ සිට ගෙනාවත් එයා මෙහෙම ඇල්ලුවත්තේ එම නරක් වෙනවා දැන් වයලා දුන්දා දම පිටවෙන කෑම එක ගෙනල්ල එයා බත්කටවල් එකක් දෙකක් කනලා හිළඟ බට්ටිකන්නකුට මෙහෙම නූල්වාගේ වැක් කරෙනවයකිින්. කෝම කර්මය සංසාරි කරන්න ඇතිද පෙර කරන ලද පින්තිෙන් දෝර ඒ නිසා අපිට මේ මුළු එංග ලන්තෙම ඉන්න ලන්ඩන් වල ඉන්න සියලු දෙනවාම බණහන් එක දැනකට ගන්න බෑ. බනපදය ඇහෙට කොච්චර පිනත් තේන්ඕනිද. සංගරුවන දකින්න කොච්චර පිනත් තෙන්ලෝනිද. ඒකයි පෙර කල පින් ඇති බව. බුදුරජාණන් වහන්සේලා වරනා කරනවා. ඔබ මේ ජීවිතයෙන් මැරිලා ඊළගේ ජීවිතයකට ගාට පස්සේ. ජීවිතය කරන සියලු පින් පුබ්බේච කතපු්ඥතන් වීද. එහෙනම් ඔබ මේ ජීවිතේ කොයි තරම් පින්ගල්ල තියෙන්න්න ඕන හිත හිතා පංගල්ල තියෙන් ඕන එක්ඒ පින්ගරල තියෙන් ඕන එක පුතෙක් අංගුලිමාල මහසෑය හද්දි ඒ සෑයේයාට වැඩකරන්න අමාරුයි කියලා යැයි නොනයි කල්පනා කළ අපි යදඉඳලා සංගයාට දානය හදහදා යඇවම දාන හදහදා යව්වා ඊට පස්සේ එයා අසපෙන් අහනවා කැපකරු පුතතාගගේෙන් අද ස්වාමින් අන්සල් කීනම අදධානයට වැරේටියද ටොසයා ඒක පොතක ලියා ගන්න මේ දෙසැම්බර් පහල වෙනකොට එයා ස්වාමිින් අන්සේල්ල දහට දහකට දන්දීලා ග අපප්‍රේල් මාසේදලාමිය අවුද්දෙම අප්‍රේල්ලිඉඳලා දෙසැම්බර් පහල වෙනකට ස්වාමින් අන්සෙල දහට දහකට දන්දීලා සෑම පිරිකරක්ම පූජා කරල සංගයාට. සංඝයාට පූජාකරපු පිරිකරගන්න දෙලක් සැහැට පන්දාහා. හිත හිදා කරනවා. ඇයි අපි තුළනය කරන්න නැත්ති. ඇයි අපේ ජීවිතය අපි වෙනස් කරගන්න නැත්ති. හිත හිතා සතුටුවට පුළුවන් පින්කම් ඇයි අපි කරගන්න නැත්ති. කරපු පින්කන් නතර හිත හිතා සතුට නොවෙන්නේවාන්ද. ඔබ ඊීළඟ ජීවිතකට ගියොත් ඔබ මෛත්‍රී බුද්ධ ාසනය හරි නම් පතන්නේ එදාට පුබ්බේෂ කත පු්ඥතවෙන්නේදැන්කරනේවා. හිතන්න එපා මෛත්‍ර බුද්ධ ශාසනය අදහිට උදාවෙන එකක් කියලා. මක්න නිසාද ඔබ අසා ඇති ජාතකතා පන්සය පණහක්තිය නො කියලා පන්සි අතරි සටා. ඒ ජාත කතාවලින් තුන්හාරසීයක්ම ජාතක කතා කාශ්‍යව බුද්ධ සාාසනත්, අපි බුද් ශාසනිත් අතර කතා. එතකොට හිතන් බුදුකෙනෙක්ගේ ඉඳල ඊළඟ බුදුකෙනාට කොයිතරන්නන් දීර්ඝ කාලයන්ද කියලා. අපිට හිතෙන්නේ තව අවුරුදු දහත් දෙදක් යනකොට මේ බුද් සාාසනනි නැතිවෙයි ඊට පසේ අවුරදේශයකින් තුන්සයකින් ෛත්‍ර බුදුරජනච පාලවෙ කියලා. ඒය වනාහි අපගේ අවිද්‍යාවයි. අපි නොදන්නාකමයි. ඒ නිසා සසරි ගොඩා දුර අපිට යන්ට තියෙනවා. මිස්සුනු තිවරයි. ඔබ බොහෝ පින් ඇතිගෙනෙක් වෙඩ. ගොඩාක් පින් තියෙන කෙනෙක් වෙද. මක් නිසාද ඔබ දන්නවා මේ ගොඩා රටවල අවසාන කාලී අසනීප වෙලා ගොඩාකය විඳවනකොට එෝ බටගහල තියෙනකොට දරුවන්ගේ කැමත් අරගෙන දෙම උපයන්ගේ බට ගලොුවන. එහෙම නැත්තා සුවසේ නින්දක් සමක මැරිලයන්ට ඉංජෙක්සින් ගහනවා. ඒ සාමාන්‍ය සාමාන්‍ය වෙවී යනවා රටටට දැන්ටිගටික ලංකාවටත් දෙ කියනවා. අපි අන්දුරන් ළමෙක්ගේත් අම්මා අසනීපවෙලා ස්පිරිතාාල ගොඩාක් වේදන ඉදිිද්දී එයකින් දොස්ත රහල තියෙනවා ඔයා කැමිතිනන් අම්මාගේ බට කරවන්න පුළුවන් කියලා. ඒ ළමයා ධර්මයයාහල තිබ නිසාක් කියල ති නො නෑ බටත් එක්ක හරි අපි අම්ම අවසාන මොහොත දක්ව ජීවත්වෙන්න ඕන කියලා. එදකුට මේ ඉන්න ළමයිත ඕව දන්න මං ඒකයි මේ ළමයින්ට කියන්නේ සිංහලු ගන්නෝ පරල කියලා. මේ ළමයි මහ් මැරීම පියා මැරීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා දන්නේෑ. ආදරයේ කරුණාවයි කර්මයයි මේ ඔක්කොම තේරුම් ගන්න ඕන. ගොඩාක්යි බටහිරල්ලෝක ගොඩාක්කයි හිතන්නේ අවසාන විදවුණනට වැඩි ඉක්මට මැරලයන්නේෙ හොඳයි කියලා. මොහොදක් හිතන්නේ මැරෙන කෙනා මැරිල ීළඟට යන්නේ නිරයට නම් ඔහු මනුසුලෝකයේ බට ගොඩක් මැදවුනත් විඳවා විඳවාහර නමුන් දවසක්ව ජීවත්වනක වටින් නැද්ද ඔහු මැරිල යන්නේ තිරිසන් ලෝකටනම් ඔහු මැරිල යන්නන්නේ ප්‍රේත ලෝකෙටන ලෝක වසාන මහොතක් ගත කරන එක වටිනවා. මමනන් කියන්නේ මේ දරමිය ගැන මාතුල තියෙන පැහැදිවනම් මේ මනුස්සයා බොහෝ කල් ජීවත්තු යිත්වා මනුස්ස උපත දුල්ල බයි මනුස්සයා බොහෝ කල් ජීවත්තුයත්වා. ඉතින් ඒ නිසා පින්වත්න මේ ඒවා පිම්පව් ගැන කතාමොකුත් නෑ ඒවාගේ ලෝකිකට එඉන්නේ ඉසකුට මෛත්‍රී බුද්ධ සාසනය ගැන අපි හිතාගෙන ල කූප් ලෑන් ගෙන ඉන්නවා. ඔය අතර වාරයේදී ඉපදුන තැනනුව පතිරූපදේශවාස ච නැතිවුණොත් ධර්මය හැන සත්පුරුසය නැතිවුණු දැන් ඔයාලක පුංචි ළමයි ඔයාල සංගයල්ලඟට ගෙනල්ල පති සාදු කියන්න සාදු කියන්න කියනවා. ධානි වෙදන්න පුතේ ධනි බවෙදන්න කියනවා. පොඩියුම් බෙදෙනවා පුඩියුම් සාදු කියනවා. අපි දැක්කම නමුෝ බුද්ධහය කියනවා. අම්මලත් එෙක අයින්නින්දගෙන යාලත් බනහනවා. බුදුරජාණන් වහන්සේට පහණක් හරි පෙරහැරි අරගෙනනවා. මේ රටවල්ලල ඉන්න සුදු ළම යොක්කෝම ඒ ළමයිටත් කිව්වනම් මෙහෙම වැදපල්ලා මෙහෙම දම් බෙදපල්ලා මෙහෙම පහන් අරංවරල්ලා මෙහ සාදු කියපල්ල මෙහෙම බනහපල කියලා ඒ පුංචයෝ කියන එක කරනවා. නමුත් ඔවුන්ගේ ලෝකී පතිරූප දේශ නැත. ඒ නිසා යාලා පුංචි කාලිඳල දකි අහන පේන ලෝකී දෙවල් යාල කරනවා. අපි ඉපදුනේ මාලුුවල්ලන පවුලගන අපි අම්මයි ධතාත් ඇයි මාලුවල්ල නොන අපිත් යනවා දැල උත්සගන. පැහැදිලේද. ඒකයි. මතක තියාගන්න මෙවා හැමදාව නෑ සත්පුරුස ඇසුරම් බේරන්න තියෙන්නේ. ඔයාල්ලගේ ළමයිග. ර මත්තේ සුගතිය නැතිකලුත් නැති කරන්න ඔයාලා. සිංහල අමතව කරවලා. ඔයාලගේ ළමයිගේ සුගතිය රකින්නෙත් ඔයාලගේ ළමයිගේ නිවන රකින්නෙත් ඔයාලා ඒ ළමයිට සිංහල ඇහෙන්ට සලස්වලා. සිංහලු ගන්වන්නම ළමයිට වෙන්න කිසිම දෙයක් පිණසුව ධර්මය පිණසමයි. ධර්මය නැත්තන් සිංහල භාසාාවෙන් ලොකූ තේරුමන් නෑ. ධර්මයක් එක්කයි මේ එක තියෙන්නේ. ඔයාලා සිංහල භාසාාව ඉංග්‍රීශ් භාසාාවයි දෙකම දන්න දන්නවා. දැ මං මේ කියන බණට එකක මං කියන විදිහයට පුළුවන්න ඔයා ළමයි ඉංග්‍රීසි කියල දෙදනගෝ. එතු ඔයාලම හිරවෙනවා. සිංහලෙන් අපි මේ කියන අදහස ංග්‍රිසින් හැගින් දැනින් ලමයිට දෙන්ට අද්දී ඒ වචනවල ඔයාල හිරවෙනවා. ඔයා අපි දැක්කම ස්වාමීනී කියනකුට ඒ වච්චනයම ගෞරවය ආදරය සනිහස ඔක්කොම තියනවා. නමුත් ඔයාල ළමයිට මේ මංකෙනෙක් කිය කිව්වට පස්සේ ඒගේ මොකදද දන්නේ. ඔබස්වාමීනයේ ඔබ වහන්සේ ඔබ වහන්සේ කියලා හිසපාත් කල් අපි කතා කරනවා එතු රොබ වහන්සේ කියන එකට අපි ඉංග්‍රීසියන් දෙන්න තිබ්බොත් වශනය යු එතු අපි මේ තෝකිවොත් ඒ කරම ගත්ද එතට ඒ සිංහල වචනයක් එක පුදම දෙයක් කියන්න පුළුවන් ඒ වශනවලින් අමුතු ලෝකකට ගෙනියන්න පුළුව හිත සංසිින්දවන්න පුළුවන්. ඒකයි. ඒ නිසා ගොඩා ඔයාලා ළමයි හැදවාන ඒ ළමයිගේ පරලෝකයේ ගැන කල්පනා කරන්න. පර ලෝකය ගැන කල්පනා කරන්න. සමහර ළමයි ඔයාල බාරහර වෙලා පුදුපූජාතියලා පිරිච්චිකිය ආදරයෙන් සැණහසින් ඔයාල ඒ ළමයි ලබා ගත්ති. ජීවිතයේ දරුවන් නැතිකමනිසා ගොඩා දුක්තිබ්බනන් ඒ දුද්ගිනි නිවාග නොයි දරුව අභිියෝුණේ. ඒ දරුවාගේ සුරතල් හිනාව දැකලා ඔයාල ආදරෙන් ඒ දරවා මේ සීභ ගත්තේ. ඒ පුංචි දරුවට කවල පෝලමිච්චර මහන්සේලා හම්බු කරකර සමහල්ලට තමාන්ට මැරෙන්ඩ හිතුනත් සමාර ප්‍රශ්නවලදී දරුව නිසා ජීවත්තයවා. එච්ච රආදරේ එච්චර ආදරය කරන දරුවන්ට මැරුණට පස්සේ නරක ලෝකකට යන්ට හදන්ට පා එහෙම වෙන්ඩ දෙන්දපා ඒ දරුවන්ගේ ජීවිත සූපත් කරවඩ සූපත් කරවද ඒට පස්සේ ඉති මං කියන්න මේ පිම් පුරුවගඩ මේ ජීවිතේ දරුවන් ජීවිතයේ පිනම් පුරුවගණ්ඩ පො බේචකත පුං්ඥතා ඒ දම්මංගල මුත්තමා අත්්‍ය සම්මා පනිදිශ තමන් යහා මඟට යන එක තමන්ගේ ජීවිතය වැරද්දක් හදාගන්වනේද මංගල්ල කාරණාව වැරදි නොකර සිටීමද මංගලකාරණාව වැදි කරන වැරැද්ද නතර කිරීමද කරන වැරද්ද නක්තර කිරීම හොඳට තේරුම් ගන්න ඒ නිසා තමන්ගේ මොකක් හරි අඩුපාඩුවත් දෝසයක් වැරදත් තියවා න ඒක නතර කරලා හරි බැන්තරයෙනවා ඒ වනාහි මංගල කාරණවා. අවුරුදු පණහක් බිව කෙන අද නතර කරනවා අද ඉන්ද ලයාගේ ජීවිතය මංගල කාරණවා ඔහුගෙන් ආසිරුවාද ලබන්්ඩ සුදුසුයි ඔහු ළඟ මංගල්ලයක් තියෙනවා ඔහු ළඟ වාසනාවත් තියෙනවා ඔහු ලක්කාරයක හු වැරදි අතර කරලා. නරක දේවල්ලට පෙරේත වෙලඉන්නවා කාමුක දේවල්ලොට පෙරේත වෙලඉන්නවා කාම සේවනයට පෙරේත වෙලඉන්නවා මේ ධර්ම යහද්ද ඒ නතර කරනවා. නතර කරලා එහ ජීවිතය සුවපත් කරගන්නවා. සමාරා ඉස්ත්‍රී ඩාසයි ගොඩාක් පෙරේතයි. ජීවිත ඒ තුළම පවත්වනවා. ලංකාව එක්තරා සිද්ධියක් සිදුවනා හොල් ගස්සල නැඟල පොල් කරන කෙනෙ. මැන්දි වයිසි අවු දුහත ලිහක් විතර ඔහු දව පොල් කඩකඩාවත්තක යද්දි දුටවා අල්ලපු වැටේ ගෙදර අලුතෙන් බැඳපු කෙල්ලේ වතුරනාල කොණ්ඩෙවේ ලන්ඩින්නෝ. ඊට පස්ස මෙයාට ඒ කෙල්ල ගැ පිරිත ගමක් ඇතිව වුණ. ට පස දම් මේ ඒ ගැ හිතහිත දැන් ඊල පොල් ගහන ගෙනවා ඒක ගැන හිත හිතාර කකිල්ල දිහා බලබලා පොල් ගහිනගින්න මේකා බරු ගැහිලා වැටුණා වැටිලම් මලා ඔච්චරැ සි දීතට ගමීින් කතාවන් ගියා මනුස්සේ පොල්කඩත්්දිින් වැටිලා වැැරලා ඔච්චර කෞද දන්නෝවා දෙැන් තවත් ප්‍රශ්නයදැ මංකොහොම ද දන්න කිය. ද තිික දවසක්ක යනකොට අර කෙල්ල අසනපෝුණ අවරුත් දක්කා මාරක්ක්‍යතර යනකොට ගොඩාහක් අසනේපෝන ඇඟ වැහරුණා ටික කාල ඇගිල් අයට පිරිච්චයනකොට ඇගේ ලු හොල්ලලා හැගින් කෙනෙක් කතා කළ මං මේකි ගැන හිතතා තමයි ගහේ නගිද්දින් වෙටිල මැරුණේ න්නර මනුසය මෑන්ට තියෙන ප්‍රේතකම නිසාම ආසාාව නිසාම මං මේකගේ බඩි ඉපදුනා කියෙනවා අසූචි බොක්කේ ආහාර දිරවල ඒ ඒගේ කක්ක ගොඩේ බඩ ඇතුළ ඉපදිලා පණු එක්වෙලා ටොල්ලෙට් කරනට වැටෙනවා ආය බඩයම උපදිනවා ආයි ටොල්ලට් කනුට වැටනවා දහස් වතාමක්කපදිලා. සාමාන්‍යයෙන් ඉස්තරීන්ට ආසාවේ මැරුණු දීන ජීත ලැබෙන්නේ. ජීවිත ලැබෙනවා ඊට පස්සේ තමයි දැන් යකික් වෙලාව ඇඟටයන්නේ ඔයාල දන්නවාද සාමාන්‍යෙන් මං වැඩිය විස්තර කරන්න වචිනේ තේරෙන දෙයක් කියන්න ඒ තමයි සමහා ගංවල ඉද්දිී ල දැල ඇති ගංවල මිනිස්සු ඉස්සර ලංකාව මිනිස්සු ටිකං විවේකින් ඉද්දිී කාන්තාව උළු අතකගා ඇදලගන්නවා මොකක්ද උකුණෝ. මෙ ලන්ඩන්වුවල් නම් කොහොමටවත් නෑ. එතකොට උකුණ ඇදලගන්න. ඊට පස්සේ මේ නියපෝති තියලා ෆොඩි කරනවා. උකුණේ. ඔය ස්ත්‍රීන්ගේ චරීරයයේ ුණා ඉපදුනියයි. අනිවාරයෙන් ඔය උකුණා වනහි ඔය ස්ත්‍රීයට කලින් ජීතය ලෞ් කරපුකැ. ඇ දන්නේ පොඩි කලා. එදට ඔොලුව ඉන්නේ උකුණ ොගාන අනුව තීරණය කරන්න පුළුවන් සංසාර තමන් නටපු නාට ගන්ඩ එක. ඒ නිසා තමන් ආස කරන දී එතකට ස්ත්‍රී අයගේ සරීරවල ඊළඟට ගඳගහන සරීරේ යන්කිසි සත්තු ජාන්තියක් උපදෙනවානම්. ගොඩාක් දුරට ඒ ස්ත්‍රීන්ගේ සරීරයේ සතුන්වෙලා උපදිනවා ඉස්ත්‍රීින් නාසකිරී කරලා එයිට පෙරේත වුණ සත්තුයෝ. හරි භයනකයි. සිවුරට ආස කල්ල සිවරම උපදුනනා කාවික් කියලා හලා නැද්ද. ඒනං ඉස්ත්‍රියගේ සරීරයේ ඔහොම පිරිමි කාසාාවෙන් එපදී කෙනික. විශ්වාස නොකට යුතු නෑ විශ්වාස කළ යුතුයි මනුසයන්ගේ හිතේ ස්ත්‍රීයට බැඳීමක් කියලා ස්ත්‍රීන්ට පිරිමි ගැන බැඳීමක් කෙ එකක් තියෙනව. ඒක සම්මතය ඉක්මයෝ වට පස්සේ එකට කියනවා විසම ලෝබී කියලා. ලෝබී ඉක්මෝ අගිකිල්ල එක පෙරේ එත වෙලා හරි බය ඒ නිෙසා මේ අප රාධි දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිත නිකාන් මේ පිරිමි පාර්සවී ස්ත්‍රීම් පිටිපසම පන්න පන්න යන විදිට අදාගත්තොත් මොකද්ද කියල හිතන්න. හරියට අර සුනකයෝ උන්ගේ කාලයාවට පස්සේ බැල්ලියක් පිටිපස්සෙන් යන්න වගේ. අපි මිනිස්සුනේ ඒකටද. අපි මිනිස්සුනේ ඒකටද මෙන්න මේ කරුණු කාරණ අහන තේරුම් ගන්න නුවන නිවසනි කෙන කල්පනා කරනවා මගේ පෙරේතකම් මං හදාගන්න ඕ. මගේ හිතවං හදාගන්නෝ කියල එයා එයාගේ ජීවිතේ නරක බැත්ති මුදවා ගන්නවා. මුදවා ගන්නවා. උතුන් ජීවිතයේ මේ කයක් ලැබිච්ච වෙලාවි ඒ කයෙන් මේ අධදෙක් එකතු කරලා බුදුවරුන්ට වඳන්න ධර්මයට වඳන්න ස්තූපවලට වඳන්න කටක් ලබිච්ච වෙලාව වචනසය දහස් ගානකින් බුදුවරුන්ගේ ද්‍රහතුන්ගේ ගුණ කියිය කියා ධර්මය කියය කියා පින්කරගන්න මේ වචනවලගේ. සංගරුවන ඉදිරයේ තුනරුවන් ඉදිරියේ වැඳ වැටිලා පෙන්කරගන්න නිකං ස්තරීම් පිඩිපස්සේ ගිහිල්ලා පෙරේතකමෙන් ඉන්න මිනිස්ෝගේ නැතුව. මට විස්තර කරන්න පුළුවන් විදිෙහ වචටික කරම්මං විස්තර කල තමන්ගේ ජීවිතවල ස්වභාවයන් කල්පනා කල බලන්ට තමන්ගේ ජීවිත හරි පැත්තර ගත්තොත් ඒක මංගල කාරණයක් මංගල කාරණයක් එයාගේ පින උපදිනවා එදා ඉඳලා පුදුම විදියට පුද්දුම විදිට පින උපදිනවා ඔයාලගේ පින ඔයාලගේ වැරදිී ඔයා නතර කරන කල් පින බලාගෙන ඉන්නවා ඔයාලට විපාග දෙන්න මෙම හිතන්නකෝ ඔන්න අපි බොනක නතර කලා ත කවුරලි කියන්න බොනක නතර කලා නතර කල බලාගන්නවට යත්තක මේ බිබී හිට පුස්සෙට්ට එක එයා බොනක නතර කලා අපහු ඔවුන් ඟට එනකල් බලාගෙනන්නවාද නැන්ද බලාගනඉන්නවා. ඒවගේ තමයි නමුත් සත්පුරසෙන් ඇසු ඉදිත්තින් යාලටමකුත් කරන්න බෑ ඒ වගේ තමයි පින බලාගෙනඉන්නවා අපි අඩු පාඩුව අපි හදාගන්න කල් විපාග දෙන්න. නිවන් දකිට නමුත් සතර සතිපට්ටානින් වඩන්ඩ නමුත් හිත සමාධිමත් කරගන්න නමුත් අපි තුළ පින් නැතුවා නෙවෙී. ඒ හරම බලාගනීන්නවා අපි ඒ තැනට සුදුසුවෙනකල්. මෙහිෙම හිතන්නකෝ ඔයාලගේ පුංචි ළමයි වුණා. ඔයාල ඒ ළමයිටි කියල දෙන්න ඕන සමහර කාරණ කියල දෙන්ඩ එයාලා මෝරන්කල් හින්න නැන්ද. ඇල වයස එනකල් ඉන්න ඇත් දේව කියල දෙන්න. පුංචි කාලෙම කියල දෙන්නේ. ඒ වගෙන සමහර ප්‍රශ්නවලට කතා කරන්නට වඋනත් අවස්ථාවෙන කල් අපි බලයින්නවා. ඒ වගේ අපි කරන වැරදි නතර කරනකල් පින්න බලාගනයෙන්වා අපිට විපාක දෙන්න. පින කැමැති නෑ සැඟවිලයින්ට. විපාක දෙෙන්ට කැමැත්තෙන්ගේන්නේ. නමු අපි එකට සුදුස්සවෙන්ට ඕන අත්ත සම්මාපාන දිච. බාහු සච්චංච සිප් පංච විනයෝච සුසික්කිතෝ බොහෝ සිල්ප දන්න බව හරියට වටිනවා අදකාලේ බුද්ධසාසරී දියුණු කරග්ඩ බුද්ධ සාාසනය අනිත්තයට දෙන්ඩ ගොඩාක් සිල්පවලින් යවන්න පුළුවන්. ඉන්දියවි හින්දු දරමය ඉන්දියන් ජනතාවතරටත් ලෝකයටත් ඔවුං යවන්නේ සිිනමාව තුළින්. ඉන්දියාවී වංස කතා මිනිස්ුුවතට ඔවුන් යවන්නේ සිනමාව තුළින් අප සිනවාවෙගේ අපිට කරන්න බෑණි. කොහොමද බටහිර රටවල්ලලත් ඉන්දියාවත් සිනවාාව ගේන තැන කොහොමද ඔවුන්ගේ ඉන්ද්‍රජාල කොහොමද ඔවුගේ මවාපෑන් කොහමද ඒ තුළින් කෙනෙකුට දෙනේවා කොහොමද ඉන්දියාවේ ෆිල්ම් බටහිර ෆිල්ම් බලන ලංකාව අයත් ඒකට අනුගත වෙනවා. ඉන්දියාවේ ෆිල්ම්වල තියෙන නම් සමන්ග ළමයින්ගේ නංවලට දානවා චෝටි හාල් මෙැස්සෙක්වාගේ චූටි බබාට බාහු බලී කියලදානො. ඇයි අර අහපු ඒවා. එදට අපිට මුළුල් ලෝකෙඩම නැති. මුළු ලෝකෙටම නැති සුන්දර ඉතිහාසයක් සුන්දර කතාව සුන්දර වන්ස කතා අපිට තියෙනවා. හමෝ අපි ඉතිහාස කතා. මහාවන්සි කියවන්න? කියල වැලන්යා අප සිංහල මිනිස්ුවති ීතයි ඒවාගේ සිංහලකම ආපු විදිය වංස කතා ඒවනි චිත්‍රපටිවලට දාල් නොවන නමුත් එවැනි ශිල්ප නැැ නවකතා කිිටිකතා ඉතුොර බොහෝ සිල්ප උගත් කෙනෙක් ඉන්නවන ඒකින් ලෝකයේ සුවපත් කරන්න පුළුවන් අනිවාරයෙන් මතකතයාගන්න බවුන් සච්චංච සිල්්පංච බොහෝ සිල්පදන්න බවක් තියෙනවනම් ඒ සිල්ප හැමෙක්කම ලෝකි සූපත් කරන්න. විනයෝජ සුසික්කිතෝ විනයකින් යුක්තු බව මනාසේහික් මුණ බව. විනයක් තියෙන්න්න ඕන. වාහනයක අද්දී වනත් විනයක් තියෙන්න්න ඕන. වාහනක අද්දී ඒ අනුගමනය කළ යුතු විනය සිල්පදයක් නෙවී. මංකනක තේරන්නේ ේද. පංච සීලට අයිත දෙයන්න වේ ඒක. නමු ඒ විනය මොනක්මකක්ද මංගලකාරණයක් පිරිසක් නැද සිල්ගත් අට පස්සේ ඉන්න විදිහ සංගයාට කතා කරන විදිහ සිල්පදයක් නෙවී එක පංචසලට අයිත නෑ නමුත්ඒ හික්මීම ඒ විනය මංගල කාරණයා න්සල්ලකට සුදු ඇැඳුමින් යනක සෑයක වදින්ට ගෞරෝණය විදියට ඇඳගෙන යානයක බෝධයක් වදින්ට ගෞරවනය විදිට ඇඳගෙන යනයක පන්සිල් පදපාට අයිති නෑ නමුත් ඒ හික්මීම ඒවිනය මංගල කාරණයක්. ස්වාවිනාාසිෙත්තේ කතා කරන සුවරය හඬ උස්පහත් කිරීම කතා කරන විදිහ පංසීලිට අයිති නෑ නමුත් ඒ වනය ඒ හික්මියම මංගල් කාරණය පැහැලීද එහිකයි සුභහන්සිතා චයාවාචා ඒතම් මංගල මුත්තම සුභාසිත වූ යම් වචනයක් වේෙනම් ඒක මංගලයි සුභාසිත වචන තමයි හිත සූපත් කරන වචන අර්ත්ථයක් ඇති වචන තේරුමක් ඇති වචන. සුභාසිත වචන කියනකට හිතරි දෙන්න ඇති වචන කියලා ති පාවිච්චි කගනවා. නමුත් අවාධක රද්දිි වනත් හිතරි දෙන්න බලුවන් නමුත් ඒක වටිනවා. ට කාාරණාවක් නම් හිතරි දුනත් එක අර්ථය වටිනෝ ඉතවට සුභා සිත වචනකැ බොරුවක් නොවෙන කේලමක් නොවේෙන පරස වචන නොවන හිස් වචන නොවන වචචන ගෙදරවුනත් බිරිද ස්වාමයාන්ට කතා කරද්දී ඒ වචන සුභහා සිත කරගන්න සුභා සිත කරගන්න තින් හමහතු ලෝකයක් ඉතින් පින්වත්න්නේ ද මොල් කාලෙ කතා කනවට මේ සුභාසිත වචන ඒකන මංගල කාරණයක් වෙන්නේ ඒ සුභාසිත වචන හද වතුලෙන් මෙන්න ඕන. තරුණ කාලේ තරුණ ළමයි නෝන ල මහතුළු අනීරත්තරණය පනේ කික කතා කරනවා.මිහිරිී බලන්ඩපෑ මිහිරිේ. බැන්දන පස ඕයි කියනවා. පස්සේ සතා සිප්පාවගේ නංගන්නවා. කුමක්ද සිදුව අර සොඳුරු වචන වල්ලට. අපේ ජීවිතය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න දෙයක් මේ මට හිතුණා මාදිනක් දේශනාවකට යද්ද මාදුටුවා ආහච්චි කෙනෙක් යනවා. වේගෙන් වේගෙන් යනවා ගොඩක් වයස කාං්චිගැනෙ. උන්ද ඇයට පිටිපස්සෙන් මීට පනහක්වවෙෙදර පිටිපස්සයෙන්සී අයනවා. මට එසැනින් ඔවුන්ගේ අතීත සිතට මැවිල පැෙනුුණා මොහුන් කොම පැත්ති අර ගෝල් පේස්ස එක ීට අවරුදු පනාාගට කලේ අදධකාල්ලාගෙන පෙෙන්බස් දොඩමිින් ගියා ඕනම තරුණක් තරුණිය වයසටි ගියාන්න පස්සේ උන්දල දෙන්න අතර තියෙන දුරකමයකින් වන්ගෙට හන්න බෑ එච්ච රෑතින්යකතියන්නේ. බවපේනවා අලංකාවේ ලෙඩක් හැදුනොත්තේම අන ඔයා ලෙඩවෙලාද කියලා වැඩට යන්නේෙත් නැතුව ළඟට ැවිල්ල බලල ඔලුව ඉම්බල අන ඔය කොහො මරි සූපත්තයෙන් න සූපත්වයෙන් ඕන කියලා වයසිටිගිල්ලා ආ්චි ලෙඩ වුණනාට පස්සේ ඔය ඔ අය සිටිගයා ොහොම තමයි බං කියනවා මිස්සර වැඩ නවත්ත ලෑ බලන්ඩ යන්නේ දැක කියන ලොකුපුතේ බගිල්ල බලාපන් මට අමා අරුවය වගේ අන්ද වෙනස් සෙනෝද නැද්දමි හැම දෙයක්ම හැම දෙයම් වෙනස් වෙනවා. තරුණ කාලි ෆෝන්වලින් රෑ එලිවෙන කල් මැසේට්ගහ පැය ගණන් කෝල් කනවා ෝකාසාද බැඳපු ජෝඩුවක් එක තැන ඉදගෙන බැඳලා අවුරුදු පහක්කයක් විදිර ගියයට පස්සේ එක තැන ඉදගෙන පැයක් කතා කරන අද කියර බලන් විනාරි පහ. අහන දෙයකටත් හම් කියල. පුද්දුම දෙය මෙහේ මත්තා අනීත්්‍යයක්. මෙහි මත්ව වෙනස්වීමක්. ඒ නිසා අපිට පුළුවන් මුළු ජීවිත කාලයව කතා කරන වචනේ අයියා හුවක් කිය හෝ නංගීවුන් මල්ලි හෝ ඒමනත්තන් කතා කරන වචන හැමදාම එක විදිර කතා කරන්න. ඊළඟට තවක් කෙනෙකුට අවබෝධයක් ඇතිෙන දෙයක් කතා කරන්න ඇවිසිිච්ච පවුලක් සංසිඳුවන්න අද කියන්නේ මොනහරි පවුල් පරශසනයක් කාවට පස්ස මේ ඔ පින්දගෙන ඉන්නපත් දෙකත් දීල පල යන්න කියනවා. උබට රසාාවත්වය නෝ නන් ජීවත්වෙන්න්න එකකේ කාට වැැඳගෙන ඉඩිපා කියයනවා ඉස්සරෙහිෙමන කියන උඹල ළමයි වෙනෙන් ජීවත් වනිල්ලා. මිනිියන් කොහොම වත් බිරිඳ කොහොම වුනා අනාගතය ඔය ළමයිට අම්ම තාත්තා කියලෙෙන්ද පඹිහි කරියෝන. කර්මාන රූපෝම්ට බිරිම් ස්වාමයෙක්කෝ බිරිඳක් ඔය ලැබුණි ඉවසල හිට පන් හැමදාම තියෙන ඔය ඔය ළමවල් ලොක් වෙනකොට උඹලට සැනසීමගේ අලදී. හිතධනසනවා කැඩෙන පවුල් සමගිකරවනවා. පවුල් කැඩින වචන කියන්නේ. නම අතකතියාගන්න ඔයාල පවුල් ප්‍රශ්නවලදී විදම විදියට ගත්තේ දෙන්න වංවීමන ඕන්ට ඉන්නේ දුවෙක් නම් දරුවු එක්විදියට ඒ දරුවත් අනාගතයේ පවුල් ප්‍රශ්නයක විශණඳූල් දිටිගන්න වංමම තමන්ඩ දූලයිදෙද්දී ගෙම පවුල් ප්‍රශ්න වලදී ඔබ වෙංග වුණොත් අනාගතයේ පවුල් ගණනාවක වෙංවීමේ ආරම්භකයා බවට පත් වුණ තමන්ඩ දුවෙක් නංගෙන්නේ පවු ප්‍රශ්නයකදී ඒ ඉවසාහ දරාගෙන තනයෙන් හරි විද දරාගෙන ඉදීම අනාගතයේ පවුල් දහස් ගානක් සමගි කෙරබ වෙන පිනං. නිගන් තොත්ව විදිහයට කල්පනා කළට තමන් ගැන ඒ මොහොතේ විසඳම හොයන්ටපා. වගකීමක් ගන්න මනුස්සෙක් විදිහයට. හේසු මිනිස්සු විදිහයට ඉන් දෙපා මේ සුද්දන්ගේ ලෝකෙ වගේ කාල වීලා ඔහේ පෝර් අල්ලල්ලා ිහිල්ල පෞව්මලින් ජවිත මනින් දෙපා වගකීමක් ගන්න මනුස්සක් විදියට වගකීමක් හිතටාව නම් හිත්වල පෙරේතකන් නැති වෙනවා ඉවස වේෙනවා ඒ කයි ඒ නිසා ගෙවල් වල කතාකරද්දදි හොඳ වචන කතා කරන්න හොඳ වචන කතා කරන්න අපේ වචනවල යහපත් වචන තියෙනවන ඒ මංගල කාරණය මතා පිතු පට්හන මවුපියන්න උපස්ථාන කිරීම. මංගල කාරණාව. මෞපියෝ ගැෙන මිස්සල්ල කිවනි හොඳල කොච්චර දුක්මහන්සේලා අප හදන්නේ කියලා. සමාරලාවට මෙහිම මෙහිතන්න බලන් අම්මහිතාතය කෙනෙෙන් අපි යුපදිච්චිකම තවත් කෙනෙකුට දීලා අපි වහදාගන්න. ඊට පස්සේ ඒ කෙන කාලයක් යැනවුට යා රෞද්‍ර වෙනවා. ඒ පුතා රෞද්‍ර වෙලා. නි මරාගෙන මරාගෙනය නව උපමාවක්. එදුර එයා ඉස්සල්ලාව මැරවා තමන් හදාගත් අම්මයිතාත්තයි මැරුවා. ඊළඟර එයා මරාගෙන යනකොට එ බිහිකරපු අම්මයිහිතාත්තයි දෙන්නත් මැරුවා. දැ මොහෝ මොහුගේ අතින් සිද්ධවිච්ච ප්‍රාණගාත වලින් කල්පයක් නිරේ යන්නේ මොන ප්‍රාණගාතයන්ද මොන අම්මයිතාත්යිද හදාගත් අම්මයි තාත්තයිද බහිකරු පමයිත. එහෙනම් දැන් ඔබමය කිව්වානම් ඔබ කල්බනා කරන්න අම්මා තාත්තා වනාහි බිහිකරපු පමණින් අම්මයි තාත්තයි. ආදරයේ ලැබුනදසිනිහස ලැබු නද තමන්ට ඒ අතා නෑ. තමන්ට මේ ලෝකෙන් ආදරය ලැබෙන් ටෝනනාසිනිහස ලැබෙන්ට ඔන්නම් ආදරයේ සිනිහස කියන එක ලැබෙන්නේ පින්නට. ළමයි අතර වනත් ළමයි හතරපත්දින කෙක ෙදර කීටියයොත් බලන්න සමහර ළමයිට වැඩිපුරආදරීතිනවා. ඒකයි ආදරී ලැබෙන්නේ පින්නට සනිහස ලැබෙන්නේ පින්නට ඔවුන් දෙමව්පියන්ගගේෙන් ඇත්ටෙනවන දෙමවප ඔවු ගැන ලන්දි නැත්තා ඒක ඔවුන්ට උරුම නැ නමුත් අම්මාතාත්තාක් එන්න තනතුරී අර දෙදිනා සිටිනවා. ඒඇත්තන්ට සල්කන්ට. ඊළට සහරයි අම්මල අත්තල අත්තෙල්ලා දන මෙ මේ හේතුව නිසා කොහොමද කොච්චරගලත් හොදක්නෑ. කොච්චර ගලත් හොඳන්නෑ උදලාට. හරිද එතකුට හිතන්නක මෙහෙම තමන්ගේ දරූටික බලාගනෙද්දී තන් තමන් ගෙදර නැති වෙලාටගේ රැක් ගනිීද්දි ගෙවල් මුර කරද්දිී තමන්ගේ වැඩපල ඔක්කොමරදී යනකොට බත්තුවෙල තියෙද්ද. ම ඔක්කොමටිකරද්දිින් එයාලට උපස්ථාන කරනවා කියන එක අමුතු දෙයක්ද. නමුත් ඔවුන්ගෙන් එක හොඳ වචනයක් වන් නැතුව අපි ඔවුන්ට උපස්ථාන කරනවාද ඒ වනාහි සේෂ්ටයි. දෙමවපියන්ට උදව් කරලා දෙමවපියන්ට උපස්ථාන කරලා එක් වචනයකින්වත් හොඳක් නැත්තා. ඒවාගේ දෙමව්පියන්ට උපස්ථාන කිරීමම සේෂ්ටයි. ඒකයි එනිසා අම්මාතාත්තාට තමන් කතා කරන විද්‍යිය ගෙදර කතා කරන දේ තමයි ළමයිටහෙන්නේ. ලමයිට ඇහෙනවා අම්මයි තාත්වය කතා කවා දෙන්න කතාවෙන්න තාත්තේ අම්ම තතාත බලන් ය බරනේද යාල කොහොමද යාලට දවස ගාන කල් ගන්න වු යාල කෑවද බිව්වද දන්නේ කොහමද හැමදාම කෝල් කරනවා හොඳින් ඉන්නෝද කියර බලනවා. ඕ ළමයිට එහෙනවා. පුංචි කාලෙ හිතට යන වයවා. එයාලත් ලොකුණාම යාල අම්මලගෙන බලනවා. නැත්තන් අර වගේ තාත්ත කිවවා පොඩිපුතාට පුතේ පොල්කටක් කරන්වරි. හිටසේ මොකද තාන්ත නැ සී ඇයට වතුරෝදෙන්ට. ඉසින් තාත්්‍ය කෝපතින් සීය ගත විකුණ ොවා වැටල කැඩිනොම්. පොඩි එක කෝ කුමේ පොල් කට්ටක් ගෙනත් දන්න. සී ඇයට වතුර ටික දෙන්න. පොල් පොල්කට දිල තාත්ත පොල්කට විසිව කරන්යට පුතාක්කව එපා හොක දෙන්න්න ඇරන්තියන්න ඕ. ඇයි කෙ ෙවා ඔයාගේත් අත වුලන කාලික දෙන්නව නෝකේ ඔයාල දෙමවුපියන්ට බැලුවේ නැත්තන් දෙමවුපියුද්දිහා අවසාන කාලේ ඔයාලට දුක් ගොඩක් එනො එකක් තමන්ගේ දරුවු සලකන්නේ අනිතක සලකන් නැතකොට හිතෙනවා අපිට මෙහෙම වෙලා මාදිී අපිත් සැලක වනෑ දෙමවපියන්න ඒ පිට දැන් පාගතෙනවා කියලා චෝදනා කරනවා හදවතට තමමාන් දෙමවපියෝ දහ බල්ල දෙමවපියන්ට උපස්ථාන කරලා අවසාන කාල තන් ගන කුරුත් බල නැකන්ක කරමන් රූප ඒත් හිතට සතුටුයිමිහි දුක මං මගේ දෙමවපියන්න දුන්නේ නෑ ඔයාල හිතට යම් හේතුවක් නිසා ලොකු දුකක් එෙනවන ඒ දුකාය අනිත්තයට දෙන්ඩිපා දෙන්රිිපා තින් අම්මයිතාත් ඇට කරන උපස්ථානෙ. ඒවට කියන්න කතා උපවා ගොඩක් තියෙනවා. නමුත් මංගල කරුණු තිස්සටක් කියල දෙන්නට ඕ. පුත්්ත ධාරස්ස සංගෝ බිරිදට දරුවන්ට සංග්‍රහ කරනයර. තොකට අඹු දරුවන් ගැන බලන්ඩ ඕන. මං ඒකක මේ බොන මිනිස්සු කරන පාපී. මිනිස්සු බිල ආවට පස්සෙ ගෙල්වලට බීපු මනුස්සයෝ හරි අපපිරිියයි. ගන්ධත් සාරයි. කිසි විනයක් නෑ. තවත් කෙනෙ තේරුම් ගන්නේ. එත ටේ බොන මිනිස්සුත් එ පවුල්කාන කාන්තාව කියන්නේ උන් ජීවිතය ඉඳවනවා. බිරිඳට කරන ලොකූ අසාධාරණය. පව්සිද්ධ වෙනවා. අමුදරුවගෙන බලන්න ඕන. එ එයා ආවයාගේ අම්මයි තාත්තයි ඒ බිරිඳගේ අම්මයි තාත්තයි ඇ බොහෝම හොඳට රැකලා තමන්ට විවාහ කරල දුන්නට පස්සේ ඒ එෙල්ල මුළු ජීවිතය මේ ස්වාමය වෙනුවෙන් කැප කරනවා. තු බිරිඳත් ආදරෙන් සිෙනහසසි ඉන්න බරිඳක් කියන්න ඇැඳුම් පැල් දුුන්ටික හෝදල වියල කියල කණ්ඩ දීලා ඇස්තට මෙැහැට දින ගෞරුවේම කන්ද. මා පසුගේ දවස්සල්ල ලංකාවෙ කරපු දේසනා ගොඩාක් කලි ඔය මනාප මේ මනාපකායක සූත්‍රය ඇසුරින්. හි සූත්‍ර දේශනා කරනකුට ඒ සූත්‍ර දේශන ඇසුල්ලතු තියෙන කරුණු විස්තර කනකොට ොඳට තේරෙනවා මෙන්න මේ පුත්්ත දාරස්ස සංගහෝ. අමු දරුවන්න සැලකී මතක තියාගන්න සමාහර ගෙවල් වල ඉන්නවා ස්වාමියයි බිරිඳයි දෙන්නම රස්සා කරනු. දෙන්නගේම වැටු පහම්බුවෙනවා. ඉරසේ නෝනයි මහත්තය කතා වෙනවා ඒ අපි දෙන්නම් මහන් කියෙන නොනට ඔයා ඔය ගෙදර බරටික බලන්න කණබොනේ මම ඔය නයගෙවනේ වයි ලංකාවට මුදල්ල්‍ය වනේයි වාහනුවට යනි වයි ගේ හදනනිවට යනේ වයි ඉදං ගන්ධයනනියි ඒවටික මම කරන්න කියලා. බෙදෙනවන ඔන්න ඔය විදියට මුදල් බෙදා ගනිද්දී. අනිවාරයෙන් කළ හිුතු දෙයක් තියෙනවා. ඒ තමයි. ගෙදර කණබොන දේවල් ඇදුම් පැළඳම්ගන්නේවා ගෙදර වියදම කවදාවත් නොෝනට දෙින්ඩිපා. ඒක පිරිමියට හොඳ නෑ. ඒ කෙල්ල මුළු ජීවිතේම ඔහුට කැපකල්ලා තියෙක්්දී බිරිඳක් විදිහට ඇව නඩත්තු කරන්න ඕන ඇයට කන්න දෙන්න ඕන බොඩන්න දෙන්න ඕන දරුවන්න කන්න දෙන්න ඕන බන්න දෙන්න ඕන අනි වායෙන්ම හොඳට කොඳ පනතියන පිරිමියෙක්නම්. බුදුරජාන් වන්සගේ ශ්‍රාවකත්තුරාගෙන යනය පිරිමියෙන්න්නම්. වෙන නයතුරිස් දෙවිනි තැන් දාලා අනිවාරෙන් ගෙ දෙට්ට කණඩ බොඩ ගෙන එක පිරිමියාම කරනවා. පුත්ත ධරස්ස සංගහෝ. බිරිඳගේ ඇඳුම් ආවරන කණබොන දේවල් අනිවාරයෙන්ම ඔහෝ කරන්න ඕන මක් නිසාද. බුදුරජාණන් වහන්සේ ස්වාමියෙක්්ගෙන් බිරිඳට වියයුතු යුතුකං ගනයට දැම්මා ඈට ඇඳුුණු යාබරන යරන් දෙනේ එක. හේතුව ස්තිරයක් සාමානය ඒවට කැමෙති. ඇව කණ්ඩ බොන්ඩ දිල නඩත්තු කරන්න ඕන. එදකට වාහනවලට ගෙවනේවා? ඒ එතකට වෙනත් වියදන් නෝ නග පඩියෙන් ඒව යවන්ද. අනි වාරයෙන්ම මේ ධර්ම යහන කෙනෙක් කන්නවන ඒ නිවැරදි කරගන්න අදුන. කරුණු දැනගෙන දහම පිහිටන විදි දැනගනවයි මේ කියන්නේ නමුත් මේ ධර්ම යහනවා ඉතාමත් සෙනේවන්ස සත්පුරුසු බිරිින්දෑවරු. ඒ බිරිින්දඇවර තමයි ගෙදර නඩත්තු කරන්නේ ඇ තමයි ගෙදර වගියෙන පියනි ඔක්කෝමගේෙන්නේ මොකද ස්වාමයාට මේ දවසල්ල රස්සාාවක් නැතුව ඉන්න පුළුවන්. ඇ මේ බණට ගාහනකොට කල්පනා කරවා අපේ ගෙදර වියදන් ඔක්කෝ ම තමයි දරන්නේ. නමුත් මංඒහි දරන්නේ ස්වාමයාට තාවම හරියට වැටුපක් මන්දී. යාට පුලුවන් කාලි කපයව නඩත්තු කරපුාවයි මං අපේ පවුල්ලි බර දරනවා ආන්න ඇ සැබෑබිකිඳක්. ඇ සැබෑබරිඳ. කිසිම මොහොතක කිසිම කාරණයකිින් ස්වාමී අට දුස් කියන්නේ පුත්ත ධානස්ව සංගෝ මතකතියාගන්න බිරිඳක් කියල කියන්නේ ගම් මේ කසාද වැඳකූ පමණින් බිරිඳක් වෙන්න. ඔල හිතන්න මේ ද මේ රටේ තියෙනවාන ඔයා දන්නවා ලිවන්ටුදගේද. නිදහසේ ජීවත් වෙනවා. ඊලගන මේ රටේම තැන්තැන්වල තියෙනවා ගනිකා මේවෘතිය. එදුට ඔක්කෝම පිරිමින්ද සරීරයේ දෙනවා. තුරු බිරිඳක් විවාහ වෙනවා. වීවාහ වෙලා ඇගෙනු තිස්ත්‍රී කෘතිය සිද්ධ වෙනවා. එතකොට විවාහ වුනා කියන්නේ බිරිඳ වනා කියන්නේ අමසැමියන්සේ සිටීම පමණක් නම් ගනිකාවකගේ බිරිඳකගේ වෙනසකුමක් ද. බිරිඳකගේ ලොක වෙනසත්තියනවා. කොමක් ද ඇ පුබ්බුට්ටාහිනී ස්වාමියාට කලින් අවදි වෙනවා. පච්චා නිපාතිනී ස්වාමියාට පස්සේ නිදාගන්නවා. කංකාර පටිස්සාවනේ මොනොවද ගෙදර කරදතියනෙ කෙළ වැඩ හොයලා කරනවා. පියවාදිනී ස්වාමියයා කැමිති වචන ගතා කරනවා මනාපචාරිණී මනාපසේ හැසිරෙනවා ස්වාමියයා මනාපසේ හැසිරෙනවා ඔය කරුණුටික තියෙනවා නම් ඇ බිරිඳා නැත්තන් ඔය කරුණුටික නැතුව බිරිඳක් විදිට ඇ හිතන්නේ අර ස්වාමීක කන්නක පමණක් නම් ඇයට නරක වචනයක් යදෙනවා බිරිදක් ඇන වගකීම ඒනිසා විසාකා මනෝපකායක සූත්‍ර ඊළඟට අනුරුද්ධ මනාපකායක සූත්‍ර නකුල මාතා මනාපකායක සූත්‍ර අපිට පුළුවන්ගොුණොත් මේ වැලෙසට අම්මාලාවේ එක දේශනාව එක කරන්න. ඒනිසාම් බිරිදකගේ නරක ගැහැනියකගේ වෙනසදේරුන් ගන්න. ඒනිසා සැබෑ බරිදක් විය යුතුයි. එවැනි බිරිදකට පුංචිහරි අසාධාරණයක් ස්වාමිය ගෙන්ගොනොත් ඒ ස්වාමයා බහෝ පවුරැස් කරගන්න. තමන්ගේ ස්වාමියයාා නරකන තමන්ගේ ස්වාමියයාට දඩුවන් දෙන්න ඕනෙන කළය යුතු එකමදේ තමයි තමන් හොඳ බිරි දක්ෙන එක. ගොඩා කිවසලඉ එක. ඒකයි මේ මනුස්සු ජීවිතය එක කියන එක උතුන් තැනකට ගන්න ගොඩක් දෙවල් කරන්න ඕන. ලාමක විදියට හිතන්ඩෙපා ඔහේ සරුන්ගල් වගේ පාවිවී අන්ඩෙපා. වගකීමක් ගන්න මනුස්සෙක් විදිහෙට නැත්තන් සුදු මිනිස්සුන්ගේ සිංහල ජාතිය ඉපදුන ධර්මත්දීපයේ පදුන භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් අහන්සවෙලා වැඩසිටින රුවන්ගලි මහා සෑය පෙනුන මිනිස්සුන්ගේ වෙනසක් නැතිවෙේ. වෙනසක් තියෙන්ට ඕන. ඒ අනුව තමයි සිංහල බෞද්ධයාගේ මේ බටහිර මිනිස්සුන්ගේ වෙනස්ස ඇතිවෙන ඔතනින්. සිනේ වන්තු බිරිඳක්ය. ඒ බිරිින්දැවරු ඒ දරු කවුරුහරි පිරිමිය එක රකිනවා කියන්නේ. ආරක්ෂා කරනවා කියන්නේ නඩත්තු කරනවා කියන්නේ. මංගලකාරණ නිවනට උපකාරයි. වාසනාව කැන්දවනවා. යන්න තැනක වරදි නෑ දෙවවරු අඳිනවා. ඒ ගහට්ටා පුං්ඥ කරා මාතලි යංකිසි ගිහෙක් පින්කරනවන සීලවන්තා උපාසක. සිල්රකිනවනන් තෙරුවන් සරණ ගියානන් දම්මේන ධාරම් පෝසෙන්ති දාරමිකෝ අඹුදරුව පෝසණය කරනවාවනම් තෙ නමස් සන්ති මාතලී මාතලි මංගේී අයට වදිිනවා සක් දෙවිඳු වදාලා. එහෙනන් දේවාලයක් ගානය අන්ඩ ෝොනිද අම්බුදරුව හොඳට පෝසණය කරනවා නම්. බිරිද ස්වාමයාට ආදරේනන් ඒ ගෙදෙට්ට සක් දෙවිඳු වන්දිනවා. ඒ ගෙදර තමයි සක් දෙවිඳුගේ දෙවල. ඇ ගෑනූ මේ මේ පඩුරුසකන දේවාලගානය ලගින්නේ ඒ ගෙවල්වට දෙවරුවන්දිින්නේෑ ඒ නිසා ඇලා යනවා දේවාලවලට තමන්ගේ ගෙදර දෙව් විමනක් කරගන්න ආය කරදරයක් කාවොත් එක බුදු පහන දල්වලා ම මගේ ස්වාමියන්ට ආදරී තියන බිරිඳක් මගේ ස්වාමියයා අපි ආදරින් රකින නිවසක් මේක ඒ තිසරන්නේ යානුභාවෙන් අපිට මේ තියන කරදරේ දුරුවේවා කියලලා බුදු පහණ දල්වන් විතරයිතියෙන්. ඔවුන් රුපකාර කළේ නැත්තං දිවරුවුන්ට ඒක ලොකුූ සෝකයේ පිණිස පවතින දෙයක්. මනුස්ස ලෝකයවාගේ ගෙවල් චුට්ටයි තියෙන්නේ. දෙවරු හොයනො අවදව් කරන්න. දෙවිවරු හොයනෝ අයවාගේ ගෙවල් උදව් කරන්න. ඒකයි. මනුස්ස ලෝකේ ලෙස් දෙස. දෙවරු මීට කිලෝමීට හාර ලක්ස විසිදාහක් උඩින් තමයි ජාතුම් මහරාජික විමානිතයන්නේ ඒ දෙවරු උඩඉදලලා මේ පෘතිවයේදී හබල්නකුට ඔයාලගේ නිවස ඉරබටු තරුවක් වගේ පේනම් මැනි එකක් වගේ පේනවා ඇයි බිරිද ස්වාම්‍යන් ආදරී ස්වාමියයා දම්මේන ධරම් පෝසයන්ති දල්ක අඹු දරුවූ පෝසණය කන්නු. වගක මක් මේක මංගල කරනු දැම් බල නිවන් දකින්න කලින් ගුච්චර දවල් හදාගන්න තියෙන දක්්පා කොච්චර දේවල් හදාගන්න තියෙනවාද මේ හැම දේකම්ම නිවනට ඔයාගේ හිත හැදෙන උතුම් හිතා. හොඳ මිනිස්සු පින්වන්ද මිනිස්සු මනුස්සකමේ අගේ දන්න මිනිසු ඒ මිනිසුන්ට තමයි නිවන තියෙන. ඒ මනිසුන්ට තමයි නිවන තියන්නේ පහත් අදහස් තියෙන නීච හැසිරින් තියෙන ගෙදර අපායක් කර ගත්ත මිනිසුන්ට කොහොමනන් නිවනක්ද ගොඩක් වෙනස් වෙන්ටෙනවා ටිකටික හිමීටහිමීට අද ඉඳලා. ඊට පස්ස අනාකුලාච කම්මන්තා අනාකුලාච කම්මන්තා කියල කියන්නේ ඔහුගේ වැඩවල ආංකූල බවක් නෑ පැහැදිලි විනිවිදයි තමන් කරන වැඩි විනිවිධයි ඔහහි පිස්සෝ වගේ වැඩ කරන්නේ. කරන වැඩේ හරියට කරනවා ඊළඟට අපිකමකෝ සුචරිතය හැසිරෙනවා තමන්ගේ ක්‍රියාව ්‍රජු ක්‍රියාවක් බවට එය පත් කරගන්න. කරන කියන හැම දෙයක්ම හොඳයි පැහැලලි. ආන ඒවාගේ වනාට පස්සේ ඒක මංගල කාරණාවක් දානංච දන් දෙනයක මංගල කාරණා දන් දෙනයක ඊට පස්සේ දම්ම චරියා දහමේ හැසිරෙනේක දැන් අදෝක බණහන බණහැසීම යිති දහම් ඇසිරීමටනවේද. ආජි වටමුව සීලී සමාදන් වනාා දහමය හැසිරීමටි වේද අපි ලූතුරා සම්මා සම්බුදුරජාන්සගේ ධාතුන්හන්සිල්වඳින් දයනවා දහමයහැරීමනි වේද. තමන්ගේ අඩුපාඩු වැරදි තේරුම් ඇරන් හදා ගන්නවා දහමි හැසිරීමනි වේද. ඉවසනවා දාමය හැසිරීමනිිවෙයිද. ගෙදර සුභාසිත වචන ඇති කර ගන්නවා දාහමය හැකිරීමන වීද. කරුණාව මෛත්‍රීය දයාව ඒවා දාාමය හැසිරීම. ඊට පස්සේ ඥාතකානංච සංගහෝ, ඥාතීන්ට සංගහ කිරීම. අනිවාරයම ඥාතයක උදව්වක් ඉල්ලුවත්තයම ඒ උපකාරය කරන්න. ඥාතින්ට උදව්පකාර කරන එක පිනක්. බුදුරජාණන් වහන්සේ පවා තමගේ ඥාතීන්ට කරදර විද්ධී මතක නැද්ද විඩූඩපු කුමාරය යුද්ධට යද්දී කොළ නැති ගහක්කයට භාග්‍යතුන් වන්සේ වැඩහිටිය. දෙවෙනි පාර යුද්ධට යද්දී අර ගල ඉරෙන්ඩ සැලැස්වා තුන්ගනිපාර කරමශක්තිය බලවත් නිසා බුදුරජාන් වන්සේ නහඩුව වැඩ හිටිය ඒත් අතපය කපලදාපුූයේ සාක්ක්‍යයන්ඩ බුදුරජාන්සේ රහතන් වහන්ස ලෙවල දහම් දේශනා කරෙවා. බුදුරජාන් වන්සේ තරන් තමන්ගි ඥාතින් ඩොපකාර කරපු වෙන අය සිටිද්ද බුදුරජාන්හසේ වදාලා සාක්‍ය කුළෙන් කවර මහනුවෙන් දාවවත් ආපු වෙල්ලම වාහන කරන්නකෙවා. විස්තර ොයන්නතෝ. ඥාතඉන්න කරපු අනුග්‍රාය. ඒකයි. එනිසා තමන්ගේ තමන්ගේ ජාතියට තමන්ගේ මේ නෑදෑකමට ගරු කරන්න ඕන්. නෑදැයින් අමත කරන්න එපා. හොය ඔයා යටිකිනින් මමක අටාවත් දැක්කා මම එක අටුාවකිව්වා. අටුවාවී තියෙනව ඥාතකාණංච සංගහ කියන තැන මේ තමන් කරා උපකාර ඉල්ලගෙන පැමිණෙන්න්න ඥාතින්ට උදව කර කෙන තියෙන්. අමෝතුෙන් හොය හොයා හොය ොයා යාමනවරණ වී. තමන්ගින් උදවක් කිල්ලුවේ තමන් ඥාතියක්න අනිවාරෙන් උපකාරණ කරන්න. ඥාතින් අමත කරන්න දෙපා. ඊට පස්සේ නමුත් දැන්ද මිනිසුන්ගේ අදහස් වලට හිත්වලට එන්න ඇද ඥාතින් ඕන්නෑ. ඔක්කෝ අමත කරලා දාන්න ඕන වැඩන්නේ අපේ බෞුල්ලලලා ගැන්නම් මතක් කරන්න එපා එහෙ වෙනුව අමිනිසුන්ට පවුලින් බැටකාල වැැටකාල ඥාතින්ගේ ඉරිසිාවෙන් බැටකාල වැටකාල නමුත් ඒ ඉරිසිාව ඔවුන්ට සංඝහාකිරීම අපිට කාගෙන්වත් හොඳ වචනය න්නම් බලාපොත්තු ෙන් දෙ පාපෙන් වන්නේ අපි මිනිසුන්ට උදව් කලා කියලා ඒ මිනිසු අපිට ප්‍රහංසා කරයි කියලා ඒ මැණන කල් මතකති යන් දක ිතන්න්නිපා මේ ඇරම් මේ බනිනවා මේ ඇරම් මේ බයිනවා අ මතක නැද ඉස්සර උපමා කතාවක්ගේ අයකට ඒ තමයි ගමරාලට හිතිලා මේ අන කියියක් වන්න සක්දමි දුටි කිය කියා කරරිල් ගන්න ලියුමත්දැම සක්දවිටුට රුපිය සයක්ක වන්නක ින් තැල් මහතට දුකීති දෙැ ඇඩ්‍රස එකක තමයි සක් දෙවිදු තවතිසාාව කියල. ති තැපැල් මහතර දුකීත ඒක බලන්න මහතැපැල් මහත්තගේ මාසසිම පඩිය රුපියල් හැත්තද දෙකත්තකොේ ඒක ලියම් කවර දාලා ගදිට පැල් කල ආය ඕොන ලියවුමක් කියෙන සක්දවිඳු තවතිසා කියය. ලියවුම කැඩුවා. ලියවම විතියයට සක්දමදනී බලන්න. ඔබහන්සිේ ප්ුපුල් ලාස නිියු වෙලා මට උපකාරපිකට බොඩක් පින් ලියුම ලැබුණ පව්දනගත්තා ඉතින් එවුුණට ඔබහන්සේ උපු ල තැපලකන්තුරින් කඩලා අර රූපියල් සයෙන් දහටක් තැපල් මහත්තරන් ඕකට හොදක්වවෙෙන් න්නපාගල් ඔබ වහන්සක දිිය නේතරීම් බල්ලලා ඕක සුන්නත් දූලි කළ දන්නවා ඕහ අමයි අපිට නංව වෙන්නේ. ඒ නිසා ඒ දැනගැනම උපකාර කරන්න ඕන. හේතුව අපි අපේ අපි ගුණය දියුණු කරන්දි අද්දී බාහිරන්ගෙන බලපෑම් නිසා අපේ ගුණේ නැතිකරගත්තොත් ේම අපි පරාජයට පත්වය නම්. එතකට අපි බාහිර ප්‍රසංසාාව බලාපොරොත්යෙන් තම උදව් කල්ල තියන්නේ. ඒක නැතිකුට අපිට හරියන්නේ. ගොඩාක්කායි පින් කරද්දි නම කිවෙන ඇත්තන් අසටයවනි හේතු ඇත්තට මෙයාගේ ආධාරයට වැඩිය එයාගේ හිතේ වැඩ කරන්න නම ගොඩත්ේ නම් ඔ කමිටි ප්‍රශ්න කෝමවෙන්නේ කයි ඒ නිවාම් මාර්ගය කුසල් මාර්ගය මේ මංගල කරනු පුරදු කර ගැනීමට වැඩිය නම ආනේ දිස්සර හට වරයි නමාවව තිවරයි. ඉතින් ඒ නිසා මිනිස්සුන් ගොඩාන් හිතුල තියන එකද සාමානයක බලන්න අපි සාධාර නයි කියලා අපි අපි සාමානය වගැන වැඩිය කතා කරන්නෑ නමුත් අපි තේරුම් ගන්න නැත්ත අපි ැම් මුලාවම මැරෙන්න්න ඕන්නෑ. පින් කැතයක් තියලා මේ පැත්තිම් බිල්ලියන තැනකුත් තියලා ආධාර ගැනීම කියල තිබොත් වැඩිපුර ආධාර වැටින්නේ පින් ඇටට ද බිල්ලියන තැන්තද. ඇයි නමල් ියන නිසා. දැම් බලන්න තොරංකාසිට ලංකාවේ අරත් විරුදු කියන දැන සිරියාවතියක්කා රුපියව දහයක් දුන්නා. එක කිය නවම් කියනකොට මේ අන්නරකිග නමක් කිව මේ ඉබක් කියිය කරදි නම කියවෝ ගැන. කියලා එහෙම එකනකා පෝලිවට දෙන්න ඇද්ද. එති ඒ නිසා මේ ඒවාගේ දේවල් තියනවා. මේ හැමදේකීමකිවේ නම ගැනහිතල තමන් ගැනීහිතල ප්‍රසංසා ගැන හිතල පිංකලුත් අපි පරාජයට පත්වය නවා. සඥාතීන්ට සංග්‍රහ කරන්න ඕන ඥාතින්ගින් ප්‍රසංසා බලාපොරත්තු වෙන්නවෙේ. අනවජ්ා අනවජ්‍යාන කම්මාණි කියල කියන්නේ අනිත්ඇයගෙන් දෝසාරෝපණය එන්න ඇති වැඩ කරන්න ඕන අපි කියවුම් අපි සත්තු හරන්න හෝරකන් කරන්න ඒවට අපිට කමත් චෝදනායනවාද නෑ අනිත් අඇගෙන් චෝදනායන වැඩ කරන්න පන්. ඒක හොදර නුවණින් ගල්පනා කරල කරනවා සමහරදේවල් අපිට සිල් පදවලට අයිතිත් නෑ පංචසීලෙත් නෙවී නොවත් අපිට හිතෙන මේ වැඩ එකලොුත් මට චෝදනාකි. ඒකයා නොකරන්නවා ඒක මංගලගාරණය ඒක මංගල කන්නය ඉතකොට ආරති විරතිපාපා මජ්්‍ය පානාංච සංජම ආර්ති විරතිවාපා කියන්නේ පවහි නොවැල්ලීම පවින් වැලකීම පවහි නොවැලීම පවින් වැලකීම තුොට තමන් දැන් අපිකිමු සාමාන්‍යයෙන් මේ රටවල්න්නන් ඉච්ච්‍රම නෑ ලංකාවගත්තව සාමාන්‍යෙන් ගොඩාකයි ෆෝන් වලින් පව් කරනවා තුර පෝන් එකට ඇලුනා කියල කියන්නේ ඔහු ඇ පවට මැලිලා. සමහරයි දෝසාරෝපණය කරන්න අනිත්තාඇක වැරදිහොයන්න මැලිලා ඊට පස්සේ දැන් කොච්චර පවයට ඇල්ිදද කියනවනන් දෙන් ඔයා ගොඩක්ත් ධර්මයන්ම යු එක ඒතකොට බලන්න මිනිස්සු ගොඩාක්ම කුණුහරප බයිනේවාද වැඩිපුර බලන්නේ බණද නරග දේවල්ම වැඩිපුර බලන්න බනක් කිවෝ හිත හදාගන්නේ කොහොමද හිත සංසිද්ධවාගන්නේ කොහොමද කියල බණක් කිවෝතේම අහන්නේ. කාටරි හොඳ ගුණහරපෙන් බැන් ලදකක් කිව ෝතයේම ඔක්කෝම බල් බල් අන්න අරුට හොන්ට බැන් ල හපල්ල කියලා යාලත් ස්‍රයා කරනවා අන්නයට. මිනිස්සුන්ගේ හිත් කොතනද තියනෙ කලා බලන්නර දැන් ඔයාලා යුර් එක නිතර සැරිසරණ නිසා නිතර නිතර වැඩිපුර මිනිස්සු බලන වීලියෝස් තියෙනවන ඒවන ඒ මිනිසුන්ගේ හිත් තියෙන තැන් ඒකයි අපි කියන්නේ තමන් බලන දේ අන්නුව තමන්ගේ හිත කියන්න පුළුවන් තමන් නිතර බලන්නේ බනවද තමන් නිතර බලන්න කැමැතිදේ මනවාද ඒ තමයි තමන්ගේ හිත ඒ අනුව තමයි මන් කොයිවාගේ චරිතයද්ද කියලා තේරෙන්නේ පැහැදිලි නේද එතකොට පෞකිරණෙකින් වැලකෙනවා පව්වලින් ඇත්වෙනවා මත් පැනින් දුරුවෙනවා මත්පැම් මද්‍රවී දෙල් ලංකාවම ගොඩාක් ළමයි පුරුදු වෙලා ඉස්කෝලවල පුරුදු වෙලා එක එක පෙතිවර්ග බොනවා ගංජවර්ග බොනවා ති ළමයි පිස්සුවගේ වෙලා ඔලුේ ගාන්න ක්‍රීම්වර්ක කනවා සිද්ධහ ලේප කනවා ළඟදින් ළමයි මේ පිරිසක් හම් අහුන හඳුම්කුරු වර්ගයක්ක් ොයි ලංකා විද්‍යය ොව යන් ගමික පිරිසක් හදන අදුම්කුරු ඒ හදුංකුරු දුම අල්ලල කාම්මරය දුම් පුරුවල පුරුවල කොල්ලොටිකොක්කොම කාම්රහිඉඳල පැභාගක් ඉතර ඳල එලියටව වෙරරි වෙලා. ඊළඟට මානසික ලෙර හැදුනට පස්සේ ොන සහර බෙත් පෙති තිෙනවා එක බොන්නනවා මත්වෙනවා කාර කැවෙනවා. නිකන් ඉන්න කොල්ලෝ ඒ මානසික පෙති බොනවා මත්තුීම පිණිස. පිස්සනේ මොකද්ද මේ යන කලදසාාව.ඉතින් අපි ලංකාවේ ඉස්කෝලවල්ල වැඩසටන් කරලා දෙමව්පියන්ට වැඩසටන් කරනට කියනවාම ඔයාලගේ ළමයි අඳන්න කලිසන් දිහා පොඩ්ඩ බලන්න කලිසන මේ නේ ඉන්න පටි ඇතුළි දාලා තියනවා. මේ සර්ට්ටක මේ කොරල්ල එක දාල තියනවා. මෙහෙම කරට දාගන්න බෑකිකේ පටියේ දාළ තියනවා. අතින් ගෙනියෙන කුඩේ ඇතුලි අර මේ කුඩේ ගලවල එක ඇතුළට දාලා. ඒකයි. ඔ වගේ හොර වැඩකර කර පිතිබිබි සමාරයි. තින් මේවන් කෝමද බේර ගණන්න මාංකිව්වේ ඔන්න අප හිත සාමාන්‍ය විදිට තියෙනවා. ඉතුට බනාහලා එකු භාවනා කරල කල්ලා මේ හිත සාන්ත කරගන්නවා. සාමාන්‍ය හිත සාන්ත කරගෙන තැන්පත් කරගන්නකොට ඒ පිනත්ද පවත්ද. ඇවුන්නේ. තේරු නනේද ඔන්න සාමාන්‍ය මිනිසුන්ගේ හිත්තියෙනවා. එක සාමාන්‍ය හිත මේහිත භාවනාවෙන් හෝ, ධර්මින් හ සංසිදවා ගන්නවා. සංසිින්දවා ගන්නකොට සාමාන්‍යව තිබ්බ හිත සාන්තකරගන්නකොට සංසින්දවා ගන්නකොට එක පිනා. සිතිකට බව්වර පස් හිත විකෘති වෙනවනි. එයාම් විකාර කියවනවා නරකවච්චන කියනවා වැනෙනවා පෙරලෙනවා කෙළපෙරාගන්නවා ලැජ්ජාවයින තියෙනවා. තුට සාමාන්‍ය තියෙන හිත විකෘති කර ගැනීම පිනත්්ද පවද. අනිවාරයෙන් පවක්කක. එද රුපනෝ පංජීවිතේ සීකල්පනවා ඩුයි ඉක්මනට පුංචිදට මැරෙන් හිතෙනවා. සියදිවිහානි කරගන්න හිතනවා හිත අයිිය නෑ මුළු ජීවිත කාලයම අඩාඩ අයින්ඩුවෙන් නැයි කවරුවරි හිනාවනත් හිනාවනේ නැතත් ඉදිරි දෙනවා. කතාගලේ නැතත් හිතරි දෙෙනවා. එයාදයා බැලිේ නැතත් හිතරි දෙෙනවා. ඒට පස්සේ යා කතාක නුල්ලඟට ාවේ නැතත් හිතරි දෙෙනවා. හැ වෙලා සෝකෙන්ම තමයි ඉන්නවෙන්නේ. ඇයිඒ සසරේ මත්පයම් මද්‍රව්‍ය පාවිච්චි කල්ලා දැන් හිත දුරුවලයි. මන්ද බුද්ධික වෙලා උපදිනවා. ඔයාල දැකල නැද්ද මන්ද බුද්ධිකඉන්න ලමයි. අේ පවෝ ඒයි සංසාරය බීලා. ඉළඟට හිස්සේ රෝග මොලේ ඇතිවෙන මොල්ලේ වන? න් මොලේ පිළික හවාකිදිවල්ලලට බලපානවා. ඒ නිසා කවරරි කෙනින් බොන්න නැන්තං මද්‍රවය පාවිච්චි කරන්න ැත්තක් ඒක මංගල කාරණාවක්. ඊට පස්සිති යනවා අපමාදෝච්ච දම්මිසූ ඒ තම් මංගලමුත්තමන්. ධර්මියන්කිරේ අප්‍රමාදී නොවීමමංගල කාරණය මේ බණටි ගානකුට නබොත් බීපු කෙනෙකට ඉතෙනවා මේ කියීන කාරණනං ඇත්ත තමයි ඒනිසා මං අදින්ඳලා බොන්නේනේ. ං අදවිදල බොන්ඩිනෑ කියලා යා හිත හදාගන්නවා. ඉක්මං වුුණ ඒ වැරත් දහදාගන්ද. අන්න මංගල කාරණී. තමන්ගේ අඩුපාඩු හදාගණ් ඉක්මංනෝ. මංගල කාරණේ. අප්‍රමාධි බව. ඔන්න දහන් වැඩසටාන ආරචේනෝ ඉක්මනටේනො ඒ දහං වැඩසටාන්ද මොකද මේ මිස්සුොත්වේ ආපව වැඩසටාන නෑ. එතකට පින් කරන්ට කුසල් කරන්ද. ඉක්මනින් කරගන්න වාක ප්‍රමාද වෙන්නේ ඒක මංගලකාරණය මංගලකාරණය අප ප්‍රමාදී වීම ඊළඟට හිතේ අකුසල් දුරකරන්ඩ කුසල් උපද්දවන්ඩ ප්‍රමාද වෙන්නේ ඒක මංගලකාරණයක් වයසට ගියාමම සිල්ගන්න ඕන තරුණ කල සිල් ගන්න ඕන්නෑ කිය අදහස බැහර කරලා ලදාවස්ථාවෙන් ඉක්මනින් සිල් සමාදන්නය නෝ ඒක මංගල කාරණයක් පින්කරන් කල්දාන්නේ ඒ මංගලකාරණයක්. කුසල් වදන්ඩ සිල් රකින්ද කල්දාන්නේ ඒක මංගල කාරණාව. එදකට අපප්‍රමාදීවීම මංගලකාරණයක්. ප්‍රමාදවීම අවමංගලකාරණයක්. ඒට පස්සේ ගාරවෝච නිවාතෝච සන්තූට්ටීච කතඥුතා කාලීන දම්ම සවනන් ඒතම් මංගලමුොත්තමා ගාරෝච්ච ගැන ගෞරවය බුදුරජාණන් වහන්සේ ගැනතිය ගෞර ධර්මය ගැන ගෞරව සංගයා ගැ ගෞරවය ගෞරවයට හානි කරගන්නේ දෙන් අපි කීමක උගත්කම පළමිනි තැන්ට ගත් තොත්තේම එතවුට එයා උගත්කම ඉසේතියා ගැන සංගයා තුනුරුවන් හෙලා දකිනෝ එතුරු ගෞරවට හානි වෙලා. මිලමුදල් අධික බවින් දනවත්කමින් තුනුරුවන් පහලට හෙලෙනවා. දැන් ගොඩාත්දුරට අපි ගත්තොත් එහෙම ඔය ආරන්නේ පන්සල් පූජා කරන ව මහත්තුරු ඉව උපාසකම්මලා. එයාලිටවස් ඒවා පූජා කරලා දැවන දන්දුන්නා. දීල ඒවා යාල පාලනය කරන්න හදනෝ. එතකුට එයාලට ඕන විදියට කරන්න ඕන. යාලටඕන විදිට ස්වාවිි නාාම්සල එන්න ඕන එකඒේග විදිර දැන් යාල කියීනෙ විදිදන්න ඕන තුට ඒවෙන්නේ තුනුරුවන්ට ගෞරවට හානි වෙනෝ සංග ගෞරවයට හනි වෙනවා එතකට මතක තියාගන්න තුනරුවන්ට ගෞරව වුණුත් එහෙම ඒ අගෞරව විපාකය ඉස්සල්ල එනවා අනිත් පින්ං පස්සේ දැන් ඔබහල ඇද බුද්ධකා බුද්ධ කාලේ වගේ කාලයකදී විහාරයක් ඉඩමක් පූජාක ලම්ම පන්සලක් හැදවා. පන්සල ටාපු හාමුදුරුව අනිත් අයට හොඳන බයිනවා. ඒ පිට දාල මෙයාලල් බයිනෝ. අර උපාසකම්මත් බයිනවා. අවසානයේදී යම්ත් මරනවා හාන්දුරුවොත් මරෙන ක්කො මරනු. ඒ අම්ම ප්‍රීතලෝ කීපදුනාා ඊ පිරීතයාගේ පෙරීතිය ඉපදුනිේ අර හාමුදුරුවෝ පිරීතික් කලා යයි කරඋඩ මිනිස්සු දානා සූචි ස්ත්‍රිය කනවයි ස්ත්‍රිය දානා සූති අරහාමුදුරු කනු දෙක්කද ඇතිවට අර ආරාම පූජවි පින ඒකනමකදදුණේ ආරාමය පූජාව පින්න දෙවිනි තැනට ගියා තුනුරුවන්ටති භගවරු විස්සරහටාව. තවකාර නවක් මංක කියන්න ඒ තමයි ඔයාලගේ ඥාතිීන් ගංවල සමාරවෙලාට ඔයයාල අහල නැද්ද පෙරේතා ආත්මවල්ලින්ඳ ලැවිල්ලා කියනවෝ හිංඟන මිනිස්සුන්ට දානයක්ේද. සිල්ගා නඇත්තන්ට සිිල්විදිදීලා පින්දෙන්ද බලුකපුරන්ට දාානයක් දීලා පින්දෙන්ට. එහෙම අහල නැන්්ද. එදකට සාමාන්‍යෙන් ඇයි අල කිය ඇත්තේ හාමුදුරුණුන්ට සංඝයාට ධානයක් දීලා එහෙම නැත්තං ඒවාගේ ධානයක්දීලා අපි ඒ කරුණු ගෙන හල තොරතුරු හොලා බැලවා. බලනට එක හේතුව තමයි. ඒ මිනිස්සු තුනුරුවන්ට අගෞරෝක ළමන සුලෝකකි. තුනුරුවන්ට අගෞරෝව කරලා බ්‍රේතලෝක ඉපදුනාට පස්සේ තුනුරුවන් විෂයෙහි දෙන දානය පිණ අනුමෝදන් එට බෑ. මතකද රුවන්ගලි සෑයට පාදික්කරගෙන රුවන්ගලි සෑයට පස්සාහරවල නිදාගෙන ආච්චිගෙන කේකම හිතලා මැරිල්ලා ගිල්ලා පෙරීතෙක් වෙලාවා ආවට දානය පින ගඩ බෑනි. හේතුව මහාසෑයට කරපු අගෞරුවවය. නිසා තුනුරුවන්ට අගෞුරුව කිරීම මව්පියන්ට අගෞරෝ කිරීම උතුන් අයට අගෞුරුව කිරීම යසා විභාකයි කජ්ජාන මහරහතන් වහන්ේ ගිජ්ජ පූටින් පහලට බහිනකොට බුදුරජාණන් වහන්සේට පවා දම්පැම් පූජා කරල තියෙන වස්සකාර ඇති ඉගෙනුවට ඇත්ත චූටිර පේන්නේ කාන්ද ඇහෝ මේ කවුදරයාට කවන්දුරෙක් වගේ කෙනෙක් කිව්වා බදුරජාණ වහන්සිට ඇහිල බුදුරජාණ වහන්සේ වදාලා දිවිශරව නංහැහුණේ. වස්සකාර කච්ඡායන භික්‍ෂුවට මේවාගේ වචනයක් කිව්වා සමාවගත්තය නැත්තම් වන්දුරෙක් වෙළ එපදී කිව්වා. ඊට පස්සේ ඕක ඔතන හිටුපු කෙනක් ගිහිල්ලා කිව්ව වස්ස කාරමිතියාට භාග්‍යතු වහන්ස මක් කිවෝොත් ඒක ස්්ටවෙන ඒ විදියටමඒ නිසා ඔබ මෙහිම වචනයක් කිව් ද එකක සසෝධන මට ෑකව එකක් කෙන ගවවාදන්න. මන්දුුරෙක් න හදාපාල් අඹකිව මුළු රජගහනෝරම වේල් වනරාම් අඹ හැදවා කිව්ගම හැදුවයිතින් ඇත්තට වස්සකාර මැරිල්ල ගේිල්ල වන්දුුරක් කල ඉපතුනි කරපු අගහුරවේ කරපු අගහුරුවට ඒක සංගයාට ගෞරවයිද නද කියල හොයා ගන්න තව කාරණනාවක් කියන්න කියන්න ඒතමයිි අම්මට අපි ගෞරවයි තාත්තට ගෞරවයි. ලොක්කු අම්මාට ලොකු තාත්තාට සීට ආච්චිට අපි ගෞරවයි. ඒ අපි ගරු කරණය මුල් කරගෙන අපට කවදාවක් නරක හිත් එන්නේෑ. රාගසිතාදී උපදින්නේෑ. තමන්ග නංගිට අපි ගෞරවයි. එතකොට අපි කිමු සමහර කාන්තාවකට ික්ෂූන් වහසේනමත් දහා බල්ලා නරක සිතක් ඇතවන එතකට ඒ සිත හට ගැනීමමතියෙන්නේ ගෞරු වනෑ ගෞර වේනෑ සාමානෙන් භික්‍ෂූන් වහන්සේ නවක් කියන්නේ එතරම අදකාලී දුස්කරව පැවිදින්නේ ගෙවල් දොරුවල්ලොලින් බොහොම අමාරුවෙන් කැමැත්ත ගන්නේ ගිහි ජීවිතය අත්තහැරලා අමාරුවෙන් මේ ප්‍රතිපදාව පුරුදු කරන්නේ එතකොට ඒගේ අමාරුවෙන් ප්‍රතිිපදාවද මේ පුරුදුකරගෙන යන භික්ෂූන් වහන්සේලා දෙස ගෞරුවම් බැල යුතුයි. ගරු කළ යුතුයි. ඒ ගෞරවේ නැත්තං ඒකනි සාමාන්‍යයෙන් ගොඩාක්කෝය පන්සල්ලොලෙමතින කිසි ගෞරවයක් නෑ. කටිනි කරන උපාසකම්ම තමයි ගමේ ලොක්කා නාය ගාන්දුරන්ට කතා කරන්නේ ගෙදර මනිහට වගේ. ඔය ගාම් ගංවලව පින්කන් කරන සමහර ඉන්නවා. කිසි ගෞරවයක් නෑ. වටවන්දනාව හාම්දුුරුරුත් එක්කම මිනිස්සුත් වටවන්දනාව යන්ඩ ගියාට පස්සේ පොඩි හාම්දුුරුත් යි වටවන්දනාව යට සිට්කරගත්තට පස්සේ ඉතින් වෙනසක් හොයාගන්න බෙරුව යනවා. එක්කෝ වටවන්දනාව යන වනන් ගමම් බිමන් යනවල හාමුදුරුන්ට වෙනවාහනයදදීල දම්පෙම් පූජාකරන් වෙනම කට්යයක් කඩිගත්වල ගෞරවේ. ඒඟට හාහමුදුර ඉද හමුදුරගේ පොටම් පොටෝ ගන්න ැව සමට හාන්දරන්ෙන හාදරන අප පොට එකක් ගන්න වූ කියලා. මම දැකල දීනේවා. අප ඇබැ ඒ පැත්තින් අපේ පින්වල් ලොකුස්වාමීන් වහන්සේ මහම වුණාවී ස්වාමීන් වහන්සේලාට ඒ අවවාද දීලා ගෞරවින් ඒ ගෞරවී කියන එකට දෙන්ඩ පුළුවන් උපරම දයකක්ත්වේ ලොකුසාමන් වහන්සගෙන් දීලා. අපේ සංගයාන්ට යරබු දෙන්න නැතිවන්ට හැදවා. ඇත්තර මේ පරිසරයේ හැදවිල් ලොකුස්වාවිි නම්සේ. මිනිස්සු දැනුවත් කරලා සංඝයා දැනුවත් කරලා සංඝට ඔබින විදිට ඉන්න විදිහට හැසිරීම් පුරුදු කරලා. ඒකයි නැත්තම් මේ අගෞරවේ නැමැති හානිිය වනාට පස්සේ අවමංගලයි මෝසලයි දහම් මඟ දිවුණු වෙන්න. ඊට පස්සේ. ගාරවෝචි ගෞරවේ නිවාත කියල කියන්නේ නිහතවානීකම. මාන් අංකාරණෑ. දැන් ඔබ ධහරමය අහණඩාවට පස්සේ බුද්ධසාාසනය පිහිටක් ගණඩාවට පස්ස අපි සියලු දෙනාම බුදුරජන්සගේ ශ්‍රාවකයවූ කියන දැන ඉන්ඩෝන. තමන්ගි තියෙන නිලතල තමන්ගේ උගත්කම් ඒවා මෙතෙන්ට ගන්න හොඳ නෑ. තමන්ගේ ධනවත්කම් සියල්ල දෙ නම එකක්සේ ඉඳ ගත්ත එක විදිහට මේ වගේ බනැහොවා පෝලිමට කියිය ඔක්කොම එකට දාන ගත්තා තමන්ගේ නිහතමානිකම මෙතැනදීමම පුරුදු කරගන්නවා. පැහැදිලිනේද තුොඩ වැඩිවිස්ත රටුවාටිකා ඕන්න නිහතමානිිකම කිය තේරනවා මානක් කාර නැතුව ඉන්න එක මංගල කාරණා. ඊට පස්ස ලද දෙයින් සතුටුවීම ලැබිච්චදයන් සතුටවෙෙන් ඕන. පැහැදිලීද දැන් අපිට ලැබිච්ච දයෙන් සතුටුවෙන් නැති නිසා කොච්ච අරබපු දැතිවෙනවද. සමහර වෙලාට සහර දෙැ අපපි කියම කොමේ අසපුූග ගත්තත් ස්වාමින්න අන්සලා තවක්කිෙන කෙක්ක වැඩිපුර කතා කරී න්නොනම් තවක් කැනුට පොඩ්ඩයිඉනම් කතා කරන්නේ තුරු ලදදයින් සතුරුවමක කිය නි නැත්තන් ඔන්න අරු දැතිනයි අයටිතක් වැඩිපු කතා කරන්නේ. දානමානවලදිී බවා හටගන්නවා. තමන්ට එකදානයයිනම් අරයට දාන තු යි නම් ඒ ඇතුලෙත් ඔොන් අපුතාදාගන්නවා. ඇයි ඒ අට විතරද්ධානු තුනන් කියලා. ඒර පස්සේ මේ අයිර පස්සේ හිනාාවෙනයකින් කතාාවෙනයකින් හිතෙන්න කරමානුරූපෝ මට ලැබෙන දෙන් මවන් සතුටු වෙනවා කෙනෙ එක හිතට දාගන තිබි නැත්තම්. ඉවරයි. තමන්ට ලැබිච්ච ස්වාමයා තමන්ට ලබිච්චි බිරිඳ. එපමනගෙන් සතුටීම. තමන්ගේ දරුවන් මේ ලෝකෙ ගොඩාක් මිනිස්සු බිරිඳගෙන් ස්වාමයාග දරුවන්ගෙන් සතුටුවෙලා නුවේ මැරෙන්නේ. ඇයිඒ තමන් විවාවෙලයි ඉ දෙද්දින් තමන්ගේ ස්වාමයයින්ඉදදිද්දිීඒ පිරිමි දකිනක රොයයාග මනුසික්කිට යන ඔයයාගේ මනුසික්ිටතියනන් කියලා හිත ඇතුළේ හරියට කල කොලොප්න් පිමි පවා එකඒක කාන්තාවන්ගේ ඒක ගුණධර්ම දකිනකොට, මේවාගේ නොෝනකකිෙනෙ කිතියනම්, මේ වගේ නෝනකිෙනක් කිටියයනන් කියලා හිත ඇතුළල ඒක කලපුළ ඔප්පං. දරුවන්ගේ පවා එකඒක දක්ෂතා තියෙන සුරතර් සිනනාතියෙන, එකඒක දරුවෝ දකිනකොට, මේවාගේ දර්වක් ක අපි හිටය නම්, මේවාගේ දර්වක් කපිටිටියයනන් කියලා තමන්ට දරුවෝ ඉදීද්ධීෙන් ඒ ගැනස ඒකෙන් සතුට නොවී තවද්දිවල් හිතින් පතනවා. හැදිලේ නේද ඒ නිසා ලද දෙයින් සතුටුුවෙන්ට ඕන කියන එක මංගල කාරණය තු මේ ඔකෝගෙම තමයි නිවනට ඕන හිතක් හැදෙන්නේ. ඊට පස්ස තියෙනවා කෙලෙහි ගුණ සැලකීමද කතන්යතා තියනවාන්නේ සන්තුට්ටීච කතතා මේ ගෘතගුණ සැලකීම ගැනනම් විශේෂෙන් කල්පන කරන්න කිසි කෙලේ ගුණ ය නෑ සමාරමිනිසු. අප මට මතකයි අප ඔය මේට අවුරුතු පහගටහයක චිතර කලින් ඔය එක අතරණ පවුලක් කියලා කොලමු ප පැත්තිේ ඉති අපිත් පිනක් කරන්න ඕඩ කියලා ඔන්න ගෙයක් හදල මනුසකුට ගයක් හදල දන්න ඉතින් ගයක් හදල දීලා මාස දෙකවුට ඒ මනුසේගේ විකුණු ලගියා එ හැබැයි මෙහෙමයි දුන්නේ එක අපිට කෙලේ ගුණේ නැති බව උුන්ට මං අරකිවේ දරුවන්ට පුංචි කාලිදලා දෙමවපියෝ ඒ දරු රැගන්න විදිහ හදාගන්න විදි කල්පනා කරනකොට ඒ ළමයිගේ ඇංගපත ඇන්ගේ හයිිය කතා කරනවා ඔක්කෝම දෙමවපියෝනිසාමනේ. එතකට ඒ දෙමවපියන්ටේ ළමයි සැරදැම්මොත් කොච්චට කෙලෙගුණේ නැන්ද. බුදුරජාණන් වහන්සේ අංගුතරණිකාය සූත්‍ර දේශනාවක වදාලා. පින්වත් මහනන මම ඔබට සත්පුරස භූමියගැ කියලා දෙන්න. සත්පුරුෂයෝ ගැන කියලා දෙන්න. එහි තමයි පින්වත් මහනනී සත්පුරචූ කියන්නේ කෙළේ ගුණ දන්න අය. කෙළේ එලා සත්පුරුස භූමිය කියන්නේ මොලු මොනින්ම කෙලෙහි ගුණ දන්නා බවයි. තමන්ට කරපු පුංචි උපකාරෙත් සී කරනවා. පොංචි උපකාරෙත් සහි කරනවා. නැවක යද්දීයන් එක්තරා බිස්ම කාන්දාවක් ගැබබර් ඒ කුසේ දරුවෙක් හිටියා. ඒට පස්සේ මොහොද අද්දීන් මේ මොහොද මැදදිී අමාරුවුණ දරුව ලබෙන්න. ලොකූ පිපාසයක් කාවා කවුරුත්තු ලඟට කිට්ටුඉන්නේ. ටසේ මනුස්සෙක් මොක ොකදල ඉක්මට වතරටික් ගනල්ලට කාන්තාවට පෙව්වා. ඇයට පුද්දුමල් සැනසිල්ලක් ලැබුණේ. ඇ දරුවා ප්‍රසූත කළා. හිට පස්සේ ඇය නගරටවා. නගරට ඇවිල්ලා. ඇයිඉතින් සාමාන්‍ය විදිට ඉන්නවා. එන්නකුට නොකරපු වැරදකටහුවිල්ල රජතුමා දඩුව මක් දී අර මනුසයාට. වද බෙර ගහ යනවා දෙකල් අර කාන්තාවට එක පාර මතක් වුණා මේහර නැවේදන් වතුර ික්ත් දුන්න ෙනානය කියලා. මතක් වෙලා ඉක්මනට මේ පොඩ කින්දි රජතුමගිට්ට පණවිදිි අත්තිය තියනොකිෙලා අර වද බෙරී නත්‍ර කල්ල රජතුම ගවට ගිලක වනී රජහිතුමනි අරු මනුසයව් බේරල් දෙන්න ඕන. ඊ ප කිව්ව බේරන්න අපේ අක්ෝන කිව්වා අනනි රජතුවනි සල්ලි නෑ කාවන්නු නෑ එහනම් බැෑහම බැවෙහි නම් රජතුුණනි මත් මගේ දරුවනු අපි සියලු දෙනා ඔබවහන්සේට දාසගෙනවා ඔය මනුසය නිදහස් කරන්න කිය. ඊට පස්ස ඇහවා තමන් දාස වෙලා ඒ මනුසය නිදහස් කරනවා කියන්නේ නෑදෑයදද ඒ ඔබේ ස්වාමයාන්ද නෑදෑ එද්ද කිය ඊට පස්වා නෑදෑය කවුරුවවත්න වී ම දර්වුවෙක් ලැබෙන් දිද්දිි ට වතුර පොදදුන්න කෙනෙක්කෙමු. රජතුමා සතුට වෙලා ඔහුට ඔහුව බේරල මේ කාන්තාවට මේ සැපසම්පත් ලබද දෙනවා. දැන් නිවන් දෙකපු කතාවක් මොකුත් නෑන ඉතන ඒ කතාවක් නැවු ො කතාව තමයි සද්ධර්මාලන් කරිතියන්නේ. ඒ වනාට ඇය තර කෙලිහි ගුණේ තිබ්බා කෙලයමක් ඇද්ද. ඒ ඒ කාන්තෙන් නිවනට උපකාර වවාද නැත්ත. ඒකයි. පින්ගතුන සත්තුන්ට කෙලෙහි ගුණේ තියෙනවා. බල්ලෙකුටඋනත් කණ්ඩ දුන්නට පසේ වලි ෙවන නෝ. ඔවුද නැද්ද. මනුසෙ කුණාම කොච්චට කෙලේ ගුණයක් තියෙන්ට ඕනද. අද සමාරවෙලාට ගෙවල්ලොල මේ ප්‍රශ්නය ඇතිවද්දි ස්වාමියයා බෙරිඳ බැනගන්න විදිී දැක්කට පසය අමුතු ලෝක. අර මනුසයක් ගේන දේ තම යර ගෙවල්ල ලැක් අන්නේ ඒ මනුසයක් ගෙනාපු දේම කාලයේ මනුසයාගේ වැැඟට ගොඩ වෙනවා. සත්තුන්ටත් කෙලෙගුණී තියෙනවාකිවවේ එක නරිය කැල යද්දි නරියයා ගැඟට පිඹුරෙක් පෙන්න්න කොළ වෙලාගත්තා නර දැම් පෙල්ලි පෙල්ලිඉන්නකොට එතින් මනුසෙ ගිහිල්ල ඒ මනුස්සය අ දැකලා පව්වර නරියා බේරගන්න ඕනු කියලා. ලඟින් ලියක් කඩාගෙන පු් මේ පිබුරට ගැහ්වා. පිබුරා මොකද කළෙයි නරියවා ඇරලා මනුසය වෙලා ගත්ත. නරයා අරක පිින්පුර ගැටෙන් ලිහිච්ච ගමම්ම දදිව්වා දුවලා පව් එරල්ල බනුන්ට අර මනුසයා ගැටගාගන මේ පිම්බරා. ර නරිය අ කද කළ එක පිීමට ගමට දීවවා. තුට ගමේ කුඹරුවල මිනිසු වැඩ. ඉටස් මිනිස්සුන්ට පේන තැන ඇැවිල්ලා අර මිනිස්සු ඇඳුම් ගලලා එලිය ඉතිලා අමුුට යඳගන්නේ කුමරට බහින්නේ අර ඇදුුන්ටික කටින් අරම් මිනිසුන්ට පේන්ට දීව හිටමේහිට. මිනිසු කෑකැව අන්න නරිය ක අපේ ඇඳු ඇරගනි කියලා තුන මිනිසුන් පේනට පේන කැල ඇතු දදිව. ිනිස්සට ක්ො පි ප සිදව. ිහිල් අල පින්ඹපුර වෙලාහන්න මනුසය අළඟ දාලා නරියයා කැලිට පෙන්න්න. අරාපු මිනිස්සු අර මනුසය බේර ගත්තා කෙලෙහි ගොනම් කෙලෙහි ගුණ තමන්න කණඩ දීපු කෙනානය කියලා තම බේරගත්ත කෙනානය කියය පුංචි උපකාරයන් වත් අමත කරඩිපා තමන්ට කවුරටි උදව් කරල තියෙනවන අමත කරන්ිපා සමහරලාට දුකසි අමාරුවයෙන් සල්ලි හොයාගෙන රටාපුුවයින්නවා. දුස සල්ලි හොයාගන්නකුට ඒකාලි පොඩිමුදලක් නමුත් සමහරෙනෙක් ඒකාලේ ඔබ ඔයාලට උදව් කල්ලා ඇති. ඒ මුදල පොඩිමුදලක් වන්න පුළුව නමුත් ඒකාල ඒ එක ඔයාල ලොකු හයියා. දැම් පවුන් අතපත ගාහන ඔයාලට එදා එ මිනිස්සු දුන්න මුදල පුංචි සොච්චමක් වන්න පුරවා. නමුත් එදා තමන්ට හයික් වුණන බෞසිහිරන්නට. මන්ට උදව් කල්ල තියෙන හැම මනුස්්‍යයාටම උදහ කරන්න. කෙලෙහි ගුණතියාගන්ඩ. පැහැදිලේනේද. එදකුට ගුරුවරයක්ගෙන් ධර්මීගෙන කන අපිකම පින්ම් පවමනවද කුසල්ලක්කු සංමනවාද කෙලේ ගුණ දැ මතකද පහුගීද වසල ඔය චන්ද කාල එනකොට මේ මොකදද අපි කිවන මේ රට අමුතු රදියකට යන්නේ නිසා මේ රට බීරගන්න ඕන එනිසා බීවිල්ලා අප ඉදිරිපත්වවෙන්න ඕනි කර දැන් ලොකසන්සයන් අදසක් තැම්මා ඊටවාස මේන්න මෙතනන්න බණහාන මිනිස්සව මේබලන් අපිාවේ බණහන්ට කියන්නේ දෙතිස් කතා එතුකට තමන් මේ දෙතිස්කතා කියන වචනයත්ගේ අර්ථයත් තමන්ට තෝරල දුන්න තැන අමතකන අ ව මේ සිංහල ජාතිය ඊළඟට බුද්ධ ශාසනය නැත්තට නැතිවඩ ඔන්න වෙන්න තේද්දන් මේ බේරුුණේ. ඔයාලට මේ පාර ලංකාවේ මැතිවරන ය සම්බන්ධි තියන අ ලංකා සිටියමු දැක්කොත් තේරේ මොකදද වෙඩ තිබ්බේ කියලා. ඒ කල්ියල් බල්ල තේරෙන සත්පුරුෂය මේ බුදුසසුන බේරගණ්ඩ කරන දේවල්. එක වචනයක් හරි කියලා බුද්ධ ශාසනය වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් ඒව තේරුම්ගණඩ දක්ෂ නෑ. කියන්නේ පැත්තක් ගත්තා කියලා. ධනෙ දෙනෑ කියලා. එදකොට දානට වැඩිය බනාහනයකට වැඩිය සංගයාට වැඩිය පාට ලොකුයි. එතට තමම් මෙච්චර කාලයක් මේ බුද්ධසාාසන කියල බණපදයක් වත් අහපු තැනනී කිය කෙලෙේ ගුණේ නෑ කෙලෙයි ගුණේ නෑ ඒකයි මොනෝව කරන්නද මේවාගේ ලෝකෙකට තමයි දහම් දේශනා කරගෙන යන්නේ. ඉතින් ඒනිසා හොඳට කල්බනා කරන්න මේවා. සත්පුරුෂයක යමන් අපිට කිවොත්තේම? විමසලයි මේ ඇත්වෝක කියන්නේ කියලා දෙපාර කල්පනා කරඩ වටිනවා. ඊළඟ කාරණා තමයි මතකතියාගන්නඩ තමන්ඩ පුංචිේ හෝ දව්වක් කල්ල තියෙනොන කවුරු හරි ඒ උපකාරයෙන් නිතර සහි කරන්න. සාරිබොත්ත මහරහතාන් වහන්සේට කවරු අඩි බත්හැන් දක් බෙදුවනම් ඒ කෙනා පවා මතකයි. වයිසක කෙනෙක් මහනවෙන් දැවිල්ලා. මහනකමෙල්ලෙන හාමුදුරුරු කියනවා ඔයා වයිස්සටිගිල්ල වැඩී කොම මහන කරන්නේ. බුදුරජාන් වන්සි ළඟට තැවිල්ල අඩල කිව මට මහන වෙන්න ඕන. පින්වත් මහනෙන. මේ මනුසයාට උදව කරන්න කවුරු නැන්ද. මෙයාට උද මෙයාගෙන් කාටවත් හොඳක් වෙලා නෑන්ද. සාරිපුත්ත මහරන්තන් වහන්සේ සංගයමැදිී වැඩියා ස්වාමීනී මේ පුරුෂයා මේ කෙනා. ඕ කාලෙකට කලින් මගේ පාත්තරට දංහෙන්දක් පිදවා මතකැකිකෝ. ඒනන් සාරිපුත් ඔබ මෙියාව මහන කරන්න කෙවෝ. සාදු සාදු ස මේ සාරිපු සත් පුරුසෝ හිතුවන් සා සත්පුරුසෝහි සාරිපුත්ත තුවන් කතඥු කතවීදී.සාරිපුත්තෙනි නොඹ ගොඩාක් සත්පුරුසයි කෙලි ගුණ දන්නවා. බත්පිඩක් සිහිකලා. එ ගුණ ඒම නැත්තං අපිම හාමුදුරටනත් ධනය බෙදල මිනිස්සු හිතන්නේ හාමුදුරුට කණ්ඩ බොඩ දීල නඩත්තු කරන්න අපි කියත. ධනකට සංඝයවන්සේ නමක් වැඩල පාත්තරය යෝතියාගන වැඩේ ඉන්නවා. මිනිස්ේ පාර්තරයට ධනය බෙදනවා. හාමුදුරේ ධානය වලදනවා වැළඳුවට පසේ හාමුදුරට එකක් වෙේලා. ඒගානන්ගයටට පසේ ඒ අනිත්්‍ය සුභාවියට පත්තල ලෑනවා. එදකුට හාමුදුරුවන්ට එකවේලක් වුණාට උපනූ පංජීවිත අ මිනිස්සුන් අර මිනිසුන්ට බොහෝ කාලයක් ආහාර ලැබීම පිණිස බවබෝග ලැබීම පිණිස බෝකාලයක් හිතසූ පිණිස පවතිනවා එහෙනම් ඇත්තටම සංඝ්‍ය වැඩි හිටිය අනුකම්පාවින් එතකුට මිනිස්සුන්ට මයි ඒක පැහැදදිලි නේද ඒ නිසා අපිට පින්රැස් වෙන තැනනහි කියලා කෙලහි ගුණී තියෙන් ඕෝන. මව්පියන් ගැන කෙලෙහි ගුණී තියෙන් ෝන ස්වාමිය බිරිඳ ගැන කෙහි ගුණී තියෙන් ෝන. උදව්කරපුය ගැන කෙලෙහි ගුණී තියෙන් ඕෝන කෙල්ෙහි ගුණ නැත්තන් එයාගේ එයාට නිවම්මාර්ග වැඩින් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකයේ දුර්ලබ මැණක් පාක්තියනෝ. කල් තමයි ලෝතුරා සම්බුදු කෙනින් පාල වෙනවා කියන්නේ. ඒ බුදුරජාන් වහන්සේ දුර්ලබ මැනිකක් ඒ බුදුරජාණන් වන්සගේ ධර්මේ ඒ විදිේරම දේශනා කරන කෙනා දුර්ලබ මැනිකක් ඒ ධර්මේ කියද්දේ ඒ ධර්මය කෙනෙකුට තේරෙනවනම් ධර්මේ වටහා ගණ්ඩ පුළුවන් කෙනා දුර්ලබ මැනිකක් ඒ ධර්මේ තේරුම් ඇරම් පුරුදු කරලා මඟපල් ලබන්න පුළුවන් ධර්මේ පුරුදු කරන කෙනා මැනිකම් කෙලෙහි ගුණ දන්න කෙනා මැනිකක් ඔබ කෙහි ගුණ දන්න කෙනෙක් නම් ඔබ මැනිකක් වටිනා කෙනෙක් බුදුරජාණන් වහන්සේට නම් එයා වටිනා කෙනෙක්. ඇ බුදුරජාන් වන්සෙටනේ මැනික් පහක් දේශනා කරන්නේ කෙලෙහි ගුණ දන්න කෙනා බුදුරජාණන් වහන්සේට නම් මැනිකක් ඒ නිසා ඔබ බලන්න ඔබගේ දෙස ඊට පස්සේ කාලේන ධම්ම සවන කාලේන ධම්ම සවන ධර් මේ කාලයට ශ්‍රවණය කරන එක දැඟතින් මේ කාලෙන ධර්ම ශ්‍රවනය තමයි එකට කල් ඇල් හදාගන මේ ධර්මයහන එක බනාහන එක මංගල කරුණා දැන් මෙතැන තිය ද බන මතක තබා ගැනීම ගැන ගොඩාක් අයට ති අරබුදධයක් තමයි බන මතක හිටී නැති නිසා බණහන්නේ පහතුනි මතකෙහිටින් නඇති කියන එක බණෑහැ ඇහමයි මතකහි කියනෙ දෙක. බන අහනයක මංගලකාරණය අපි පහුගේ දවස්සල විස්තර කරලා දුන්නා කෙනෙකුගේ හිතට ශ්‍රද්ධාවක් ඇතිවුණොත්තේම ඒත් ර්‍රද්ධාව බාහිරට පේනවක් කාරණා තුනකින්. පලවිනි එක තමයි ශ්‍රද්ධාවන්තයා සීලොවතෝ දස්සන කාමෝ සිල්ලොතුන් දකිින්ද කැමති. දෙවෙනක තමයි සද්ධම්මන් සෝතු මිච්චති ත්‍රීසද්ධරමි අහන් ඩාසයි. තුංගනයක තමයි මසුරු මල දුරු කරලා දන්දෙන්් ාසයි. සිල්ලොතුන් ගුණවතුන් දකිින්්ඩාසන බනහන් ඩාසයි නම් දන්දෙන්ට කැමිතින සවේ සද්ධෝතිූච්චති ඒකනට තමයි ශ්‍රද්ධාවතිය නවා කිය කියන්න. ඒ නිසා මේ කංවලින් සංසාරී ගොඩා කේලන් අහල පරිස වචන හිස් වචන අහලා බැනුම් අහලා වැඩකට නැති දේවල් අහල මේ කම් පිරිල දයෙන්නේ. ඒ කංවල කහට කෙලෙස් මල සේදිලයන්ද ඒවාක් ගැලවිල යන්ද මැරෙන කල්ම ධර්මය හන්ද. බණපද අහනවා කියල යමක් ඇදද බණහාන මොහතක් මෝතක් පාසා එයාට මගුල් කරුණුම පිරෙනව. ඒකෙෙන්ම වාසනාව කැන්දලා. ඔබට මංගල්ලයේ දවසදද අවමංගල්ලයේ දවසන්ද මංගල්ලය දවස අද තමයි කිරිබත් කන්න ඕන දවස. අද තමයි රතිජ්ඥා ධහන්න ඕන දවස මල්විටි දාහන්න ඕන දවස අද තමයි කේක් කපන්න ඕන දවස. ඊර පස්සෙ තියෙනවා කන්තීචසුව චස්සතා කන්තීකය නිවසනයක. ප ගොඩා අපිට ඉවසන්ර්යනම්. ඉවසීම පිණිස කරුණු පුරුදු කරන්න ඕන එකක් තමයි තමන් විශේෂ කෙනෙක් කිය නොසිතනයක. තමන් විශේෂ කෙනෙක් කියල හිතපු ගමන් තමන්ට වටපිටේ පහසු හදිච්චේ නැති ගමම්ම ප්‍රමාණසීම ඉක්මෝ යනු.ඒ නිසා තමන් සාමාන්‍ය කෙනෙක් කියල හිතන් හිතන්න ඕන ඊළඟ එක තමයි අන්නට වරදට සමාවදෙන්ඩවා. තමන්ට අන්නයගෙන් කෙනෙහිරිකං එනවනි තමන් නොකරපු වැරදිවට අහු කරනවා නොකරපු දේවල් කියනවා ආ නඒවාගේ තැන්වලදී ඔවන්ට සමාවදෙන්ඩවා. අන්න අයට සමාව දෙෙන හිතක් තියෙනවනක් ගොඩා කිවසෙන එක හැදෙනවා. ඊළඟට සසර ගමන ගැන අපි සතරාපායි වැටිවැට ආප පිරිසක්. දුර්ලබ මනුස ජීවිතයඉන්නේ නිරී දුකට වැඩිය මේක හොඳයි නෑ කියලා ඉවසල ඉන්නවා ඉවසීම කියනක ගොච්චර වටෙන් දෙයක්ද කියනවන ම ඔබට මතක් කල් ඇතිීමට කලින් දේශනාවලදී. ඒ තමයි එක මේ නයක් ගෙදරකින් ඇරගන ඒ නය ගිවාගන්න බැරුවුන් ඒ ගෙදර මනුෂසයාගේ පුතා අර්තාහත්තකි කීමට ඇවිල්ලා අර නායගත්තු දුපක් ගෙර මනිසුන් ගෙර හිටපු ගෙදර අවුරුදු පහල විතර කෙල්ල අතින් ඇදනිගිය නයදයන් නැත්තන් කෙල්ලරඟෙනවාෙ හිරවාස අවුරුදු දහට විතර ලොකුක්කා අයගෙදර මිදුලට පැල්ලා නංගිව ඉක්මට ඇදලෑරම් අපි පොඩි නංගිග නියන්න එපා මේ කියල එන තෝ අර කියල කෙල්ල ඇදගෙන ගිය ඇදගෙනගෙල්ල දෙනර අම්මල තාතරට පොලිසිවත් යන්ට එහෙම කල්පනාවනෑ ච්චරය මිනිසු නායත්තක හිරවෙලා බය වෙලාක් ගම් මුලා දැනගේ පුතා ඊට පස්සේ මොකද කළේ ගෙදර ගීගවන් ඔක්කෝට වන්දිින්නකිව කියලා යෙදර බල්ලට පූසට පව අඳන්න කියලා කෙර සාලයේ චිප් ගල් දාලා එක දන ගස්වල රවුට දහට එකෙල්ල දැන් දන ගාපිය කියලා ඊට පස්සේ එකෙල්ල ගෑනි කරගත්තා වසු කියල කෑමගෙනට පස්සේ ය කෑමි කනල අන්නල බිමට දාලා ලට කතාක නැංජු කියල දැංකාපංකේල බල්ල කෑනවා බල්ල ටිකක්කා කෑවට පස්සේ බල්ල යවල දැංභකා පංකය ඊට පස්ස උදේට නැගිතෙල්ලා ඇන්ඳළඟම කක්ක කරනවා අති ඇරන්දාපංකේරු ඊළඟට ඇද ඉදලම චූ කරනවා දැංබලි චීතයෙන් මේ ටික පියදා පංකේරු. නැන්දම්ම අංකෙවා තෝ මොන කරුම අද ගෙවන පළ මෙහි කියේරෝ. ගියනෑ පොලිසිරිකිවෙ වෙසාගෙන හිටිය අම්මලාගේ නයි ගෙවනවා කිය. අය මුන්න අයිල්ලන්ට යන්න නෑනේ හිත කියලෝ. එහිම ඉඳලා ඉඳ ඉඳ අවුරු දහාටෙන් ය සිද්ධීර් පත්ව වන ඈටි දැන් ඔය සෞුරුදු පනස්පායි ඇ තවම ජීවිතමතර ට පස දවසක්ෙදර ඉඳගෙන කල්පනනාකර දැන් ආච්‍ය මගනෙක්නෙ. එන රේඩියකදාල් ලක්විර ගුවන් විදිලි වැඩ කරු. ආපුහසර ගැන කියන. බනට සංසාරයේ ඇස්වලිං වැටුන කඳුලු සතර මහාසංගරී ජනීයට වැඩිය කියය. ප්‍රියන්ගිං වෙං වෙලා අප්‍රියංහා එක් වෙලා අඩද්දී. ස්ලින් වැටුන කඳුලුස්තර මසාගර ජලීට වෙටී ඇද අම්මගින් තාත්තකින් නංගිගගෙන් වෙලා ප්‍රියංගෙන් වංගල වසවර්තියෙක්වාගේ මිනිහෙකුට හුවෙලා අප්‍රියංහායක් කියලා ඇද කඳුලු සලසලා ඉන්න ජීවිතට බන තේරෙනවා ඒ නිසා ආය ආයමත් මේ සංසාරයන් ටිපා කියලා බණට කිව්වා මේ ධර්මිින් ගොඩයන්ට නම් සත්පුරසු ඇසුරු කරන් ඕන සේ සත්්ධර්මිශ්‍රවණය කරට ඕන. දුකතියෙන්නේ විලාපතියන්ටවත් අන්නයට කී කිය අයන්ටවත් නෙවෙේ දුකතියෙන්නේ අවබෝධ කරන්ට කියලායට ඇවුනම්. ඇ මොකද කළේ කඳුළු ප්‍රිහදාගත්තා. හැමදාම බණඇව්වා. ඇ දවසක් සැමියා ගෙදර නැති විලාවක අසුපූර්ට් ඔයාගෙනැවිල්ලා. ටත් නොකුපු අවුරුදු හත්තියක හතලක කතන්දරී සංඝයාට ඔයදිරි කිව්වා ඇ කිව්හ මට දැන්දුකක් නෑකෝ. මං ගොඩා කිවසල මැරෙන් නැතු හිටී සත්පුරසය හොයන්න දැම් මම් මොන දුක විද මං ඒ දුක විඳගෙන හිටුපිකි විපා මන් දැන් අත්තිදිනවා මට මේ ධර්මි දැන් තේරෙනවා කියෝ දැන් හැමදාවුම් බනාන බනපොත් කියවනවා සිල්ග ඒහිවාගේ නද හස්ව ඉවසවා ගොඩා කිවසවා ගොඩා කරම ගෙව්වා ඒනිසා ඉවසඩු පුෘරතිට නිරේ ජයනම් මීට වැඩි විඳ වන්ුවෙනවා. තිරිසලෝක ජානම් මීට වැඩි විද වන්ඩවරවා. පෙරේ තලෝක ාන ීට වැඩි වද වන්ෙනවා අපිට මේ ඉන්න විදිෝ හොඳයි කියල ඉතන්න. ඒකයි මැරෙන්ඩ පනාදින කෙනත් මොහොතක් හරි ජීවත්වයවා කල හිතඩ යන්න ලෝකෙ කොහේ අයිද. ඒකයි ඉවසන එක සෝවචත්වතා කියන්නේ කීකරුකම කීකරුකම හරි යපකාරයි. ඔතනින් යන්න අරෙට යයි යනවා. මෙහෙත් එන්න ඉන්නවා ඔය ගොඩක් පිරිපස්සට යන්න. කියනදේ කරන නමාන්නේෙ නෑ කීකරුම් චුට්ට ප්‍රමාදයි පොඩක් ඉවසලයින්ඩ ඉවසලෙන්වා. කීකරුයි දාමට කීකරුයි. දහමේ තියනෙවා පොරුදු කරගන්නවා. සමනානංච දස්සන ශ්‍රමණයන් වහන්සේලා දකින එක මම දැක්කා අටවා විස්තර කරලා තියෙනවා ශ්‍රමණයන් වහන්සේලා දකිනකොට පහන්සිතින් සංඝයා දෙස බලන, ගෞරෝසිතින් සංඝයක් දෙස බලන මිනිස්සුන්ට උපනූ පංජීවිතයේ ආත්මවාාව සය දහස්කානම් ඇස්ලිඩ හැදින්නෑ කියෝ. ඇහි ලපැහැ දෙන්නැයි කියනවා පිළිකා හැ දෙන්නෑ කියෝ. ඇහි සුද දෙන්නෑ කියනවා. මැනිිකක් වගේ තිවුණු නේත්‍ර ලැබෙනවා කියෙනවා සංඝයා දෙස බලා සිටීමේ සංගයක් දැකීම පින් බලින්. ලක කියන ආමුදුරනවක් ඉස්සල හට මුණ ගැුණත් තොඳනෑ. මේ ලෝතරා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රමණණංච දස්සන ඒ තම් මංගල මුොත්තවා. ඔයාලට මෙච්චර දුරු රටකවුනන් මේ සංගයා වැඩඉන්නේ කොයි ඊතරන්නන් වාසනාවත්.කාසාාවත දකින්ට ලැබිෙන එක කොයිතරම් වාසනාවන්ද. ඉදිට මාසෙකට සැරයක් නම් සීල වැඩසටාන තියෙන්නේ. එදාට සංගය දකින එක බනාහනක කීකරුකම නියතුමානිකම මේ භාවනා වෙටසටන්ට ආපුමෝ කොච්චර මංගුල් කරුණු පිරිනොද කියල බලන්න. නේද කවදාහරි පින්වත්න මේ පින්බලෙන් ඔබට යහපතස සඇලසෙනවාමයි. ඊට පස් සිතියෙනවා කාලේන දම්ම සාකච්ඡා, ධර්මයේ සාකච්චා කරනවා. නොදන්න දෙවල් අහනවා. ඊට පස්සේ දැනගත්ත දේවල සාකච්ඡා කරනවා ඒවා මංගලකාරනවා සංගයා මුලගැහිනවා කතා කරනවා මේවා කහමද කියලාහනවා ගෙදර නෝනයි මහත්තේ දහම් කතාව කරනවා එක්කිිනිමුට වැඩසට යන්න බැරුණනම් එයා ගියකිනාගින් ආහනවා. ඊළඟට YouTubeු් එකකින් හරි ධර්මය ඇහව නම් ඒ හපු දහන් කරනුවා අනිත් එකිනාාට කියලා දෙනවා හොඳ දහන් කතාවක් යනවා. හිතුරට ඔොයාලා දුරු රටකට ආවා කියලා සත්තුරුෂයගින් ඇත්වෙල නෑ. දහම් සාකච්ඡාව පුරුදුවෙන්න ඕන. ඒළඟට තියෙන තපස තපස කියන්නේ කෙලෙස් තවනයක. බ්‍රහ්ම චරියාචි කෙල කියන්නේ නිවම්මාර්ග පුරුදු කරන එක. බඹසරටත් කියනෝ. නිවම්මාර්ගේ පුරුදු කරනවා කෙලෙස් තවතවා. බලන්න කෙලෙස් තවතවා නිවම්මාර්ග පුරුදු කරන මඟුල් කාරණාවට එන්ට කලින් කොච්චර දේවල් ගෙදරම හදාගන්න තිබ්බද. හැනේද ඔය මොනොවත් කතා කරන්න වරෙල්ල සතියක් භාවනා කර පලම් බල මඟ පල් ලබන කියනකොට මේ කිසි පිළිවලට එන්න දහන් වැඩ පිළිවලක් නෑනේ. ඒකයි කලබලීට ධර්මය අවබෝධ කරන්න බැපෙන් වන්නේ. අරිය සච්ඡාන දස්සනක් චතුරාරය සත්‍යය ධර්ම අවබෝධ කරන එක මංගල ගාරණාවක් චතුරාරිි සත්‍යය ධර්මය අවබෝධ කරන්න කොච්චර ගමනක් කෙන්ඩ ඕනුනාද. නිබ්ාන සච්ි කිරයාාච නිවන සාක්ෂාත් කිරීම මංගලමුත්තමන්. මේ ලෝකෙහි අටලෝදහම එනවිට යංකිසි කෙනෙක් ගහිත චිත්තන් යස්සන කම්පති අටලෝධමෙන් හිත කම්පාවෙන් නැත්තං. අසෝකම් සෝක කරන්න නැත්තම්. විරජන් කෙලෙස් දුරු කරලනම්. කේමං බය නැති තැනට ගියානං. ඒ තම් මංගලමුත්තමා. අසෝකං විරජන් කේමන් කියන සියලු වචන පාවිච්චි කරන්නේ නිවනට නිවන් දැකීම ඒ කාන්තය මංගල කාරණාව. මෙන්න මේ විදිහයට කටයුතු කර ොත් එේම ඒ කෙනාට හැම වෙලාම යහපතම තමයි තියන්නේ කේෙනවා. බුද්ධ සාසනය පීට ලබිලකය. මේක පටන්ගත්තේ අසත් බාලයන් දුරු කල්ල සත්පුරුස ඇසු කිරීමේ ඉවරුුණේ කොතැනෙන්ද. නිර්වානය ඒ නිසා මේ මංගල කරනු පොතක ලියා ගන්න විස්තර වසන්ග ගන්න දැන් අවසාන ටික ඔයාලට දැනෙන් ඇති මම එකක්මණන්්ට කියවගෙන කියවන ග විස්තර කරන්න කාලය මන්ද නිසා. මේ මංගල සූත්‍රී කියන එක ඒ කාලේ මහ තෙරවරුම් රෑ එජිවෙන කල් දේශනා කරපු සූත්‍රය. ඒසා ඔබ ලියාගෙන ටික ටික කල්පනා කරන්න මේ මෙිහෙමයි දියුණ න්නේ කියලා. මැරෙන්්ලින් මේ මංගල කාරණාවත් පුරු්දු කරන්න. ඔබගේ ජීවිතයට බුද්ධවාසනය පීට ලැබෙනවා. ඒ සඳහා බාහන්ගේ උදාවේවා කෙලසෙත් ප්‍රාථනා කරන. ධර්මදේශනාවේ පුුණ්්‍යාන මෝල්දනාව ශ්‍රද්ධාහ රූපවානයත් ලක්කිර ගුවංගදිලියත් මේ ධර්මදේශනාව විකාශනය කිරීම සඳහා දායකත්වය දරනවා සිතුමේ සහ සෙව්නි අරමගේ දියනිය ඇතුළු පවුලේ සියරු දෙනා ඒ සඳහ එකතුවෙලා තියෙනවා සුමින්ද ගිම්ලා කියන දෙපලත් ආරය කියන පුතාත් ඒවගේ ආගවද දිසානායක පුතාත් එඇතන්ට ආශිර්වාද පිණිස ඉතිං මේ පින්වතුන් අරමුණන පිින්වල් ලොක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්් හන්සේල්ලාන්ට පින් ප්‍රැමිණවීම සෙත් ප්‍රාර්ථනා කිරීම විද්‍යපේෂක දුපුතුන්ට සිත්ප්‍රාර්ථනා කිරීම සියලු දෙවරුන්ට පිම් පැමිණිවීම ඒ වගේම සිත්තුමි සහ සෙවුණී දියනියන්ට තෙනුවන්ගේ ආසිරවාදත් නිරෝගිසෝයත් සත්පුරු සැසුරත් උතුංෂණ සම්පත්තිය පිහිටත් ශාසන දායාදත් ලැබීවා කෙන දහස ඒ වගේ ජීවිතයේදීත් සංසාරය පුරාමටත් මේගේ සියලු ඥාතීන්ට පින් අන්මෝදන් කරන්නට බලාපොරොත්වයෙනවා. සුමන්ද සහ ගෙම්ලා දෙදෙන බලාපොරොත්වයෙනවා ආදිය සහාරව දිසානාය පුතාලාට පින් සිත් ප්‍රාර්ථනා කරන්ටත් දෙමවපියන්ට නිරෝගි සූප්‍රාර්ථනා කරන්ටත්. තිං ඇත්තම් බලාපොරොත්වෙන ආකාරගේ පුුණ්ඥාන් මුදනාව සිදුවේවා. දෞවතුම් බුදුසසුනේ උතුම් මංගල කාරණ දෙවුණු කරගෙන සසලදුකෙන් නිදහස් වෙන්ඩ. वाचनालब्य